දැන් අපි ගියසුමානේ පොටක් පාඩම මතක් කළොත් අපි කතා කළේ ඇයි අපි ව්‍යාපාරය පුළුල් කරගන්න අවශ්‍ය වන්නේ කුමක් නිසාද? අපි ඒක වශයෙන් අපි සාකච්ඡා කළා ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න, එහෙම නැත්නම් ව්‍යාපාරය ලාභ වැඩි කරගන්න අවදානම් අඩු කරගන්න හිදැස් හඳුනා ගන්න වේල්ද කොල්ල කොටස වැඩි කරගන්න ආදී වශයෙන් නොකුත් හේතු නිසා ඒ සඳහා අපි භාවිතා කළා උපාය මාර්ග සම්පාදනය. උපාය මාර්ග සම්පාදනයේදී අපි සාකච්ඡා කළා පුළුල් කිරීමේ ක්‍රමෝපායන්. අපි ඉගෙන ගත්තා කඩිනම් වර්ධන උපාය මාර්ග, එහෙම නැත්නම් ඉන්ටෙන්සිව් ග්‍රෝත් ස්ට්‍රැටජි. නේ මතකයිනේ, මේක යටතේ අපි ඉගෙන ගත්තා තුනක්. මතකද වෙළඳපොළ විනිවිද යන උපක්‍රම, මාකට් පෙනිට්‍රේෂන්, ඊට පස්සේ අපි ඉගෙන ගත්තා නව වෙළඳපළ වර්ධනය කිරීම නැත්නම් මාකට් ඩිවලොප්මන්ට් සහ ප්‍රොඩක්ට් ඩිවලොප්මන්ට්, රයිට්? ඒක තමයි කඩිනම් වර්ධන උපාය මාර්ග. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා විවිධාංගීකරණ උපාය මාර්ග යටතේදී ප්‍රධාන ආකාර දෙකක් අපි ඉගෙන ගත්තා, තිරස් විවිධාංගීකරණය සහ සිරස් විවිධාංගීකරණය. එතකොට අපි සිරස් විවිධාංගීකරණයට තිරස් විවිධාංගීකරණයටදී අපි ඉගෙන ගත්තා සමකේන්ද්‍රික විවිධාංගීකරණය සහ රාශිගත විවිධාංගීකරණය. ඒත් එක්කම සිරස් විවිධාංගීකරණයේදී අපි ඉගෙන ගත්තා backward integrations and forward integrations. හරි, දැන් ඊට පස්සේ අපි ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීම සඳහා භාවිතා කළ හැකි විකල්ප උපාය මාර්ග රාශියක් කතා කළා. එහෙදී අපි කතා කළා උප ආයතන, එතකොට බද්ධ ව්‍යාපාර, නියෝජිතයන් පත් කිරීම, උපායශීලී සන්ධාන, ව්‍යාපාර කටයුතු පිටතට දීම. දැන් මෙතන තමයි අපි ගිසුමානේ නැවතුනේ. එහෙමනම් අපි අද පටන් ගන්න යන්නේ ඉතාමත්ම වැදගත් කොටසකට. මේ කොටසින් හුඟක් වෙලාවට ඔගොල්ලෝ දැන් මම ඔගොල්ලන්ට ප්‍රශ්න පත්‍රය එවලා තිනවා. පහුගිය ප්‍රශ්න පත්‍ර බැලුවොත් එම සෑහෙන ගොඩසක් අපි මේ යටතේ එනවා. එහෙමනම් අපි දැන් බලමු මොකද්ද මේ ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම. අපි කියනවා merging and acquisition කියලා, right? දැන් මේවත් ඇවිල්ලා උපාය මාර්ග ක්‍රමවේද, right? දැන් මේ සඳහා විශේෂ මුදල් සම්භාරයක් යනවා. ඒ නිසා ඉහළ කළමනාකාරීත්වය අනිවාර්යයෙන්ම ආයතනයක් ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීමටදී මේ පුළුල් කිරීම සඳහා භාවිතා කරන ක්‍රම යක් වශයෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මම මෙහිදී ගන්න උදාහරණය, ඔන්න මම මේ උදාහරණය ගන්නේ ඕගොල්ලන්ට මේ පිළිබඳව කරුණු පහ දෙන්න විතරයි. හරි, නැතුව මේ මේක ඔළුව තියාගන්න මේ මම මේ භාවිතා කරන්නේ ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම. දැන් මම මෙහිදී භාවිතා කරන සරල උදාහරණය තමයි විවාහය, ඕගොල්ලන්ගේ විවාහය. දැන් මම ඒක උදාහරණයක් අරන් කියන්නම්. හැබැයි උත්තර ලියනකොට ඒව ලියන්න යන්න එපා. ඒ වගේන් එන දේවල් මතක හිටින් විතරයි මේ කියන්නේ. එමනම් අපි බලමු මොකද්ද මේ ඒකාබද්ධ වීම කියන්නේ. මොකද්ද මේ ඒකාබද්ධ වීම? දැන් හුඟක් වෙලාවට එක්සමින අහන්න ප්‍රශ්නයක් තමයි මේ මේ ඒකාබද්ධ වීමයි අත්පත් කර ගැනීමයි එකක්ද දෙකක්ද කියලා. ඒක දෙකක්. ඒකාබද්ධ වෙනවා කියලා කියන්නේ මතක තියාගන්න එකම ප්‍රමාණයකින් යුක්ත, නැත්නම් එකම ප්‍රමාණය එකම සයිස් එකකින් එකම ප්‍රමාණයකින් යුතු ආයතන දෙක ඒකාබද්ධ කොට එක ආයතනයක් බිහි කිරීමයි. සමාගම් දෙක විශේෂයෙන් අවශ්‍ය තරඟකාරීත්වයට මුහුණ දීම නිසා මෙම ආයතන එකතු වෙනවා විවිධ වූ හේතු කාරණ නිසා. ප්‍රධාන වශයෙන් ඒකාබද්ධ කියන්නේ two institution equally size two information joined together to form a new company. ඔන්න ඉංග්‍රීසිය. ඒ කියන්නේ ඒකාබද්ධක් වීමක් කියලා කියන්නේ එකම ප්‍රමාණයෙන් යුතු ආයතන දෙකක් ඒකාබද්ධ කොට එක් ආයතනයක් බිහි කිරීමට අපි කියනවා, right? ඒකාබද්ධ වීම නැත්නම් merging කියලා කියනවා. එතකොට අත්පත් කර ගැනීම කියලා කියන්නේ යම් ආයතනයක් විසින්
තවත් ආයතනයක් මිලදී ගැනීම right ඒ ආයතනයේ තියෙන ව්‍යාපාරයේ තිබෙන කොටස් වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීම එය මිලගත් ආයතනයට බත් කිරීමට අපි කියනවා අත්පත් කර ගැනීම දැන් මම කිව්වා නේද උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මේ අපි ගමුකෝ දැන් කෙනෙක් ඔන්න විවාහය දැන් සමහර ගැම්ෂේෂින් ස්ත්‍රී පක්ෂය දැන් බැඳෑම් පස්සේ ඒ ස්ත්‍රී පක්ෂයේ නම දාන්නේ මේ කවුරු කියලාද පිරිමි මහත්තයාගේ නම නේ දාන්නේ නේද දැන් මට දැන් පොඩ්ඩක් ඉන්නකෝ බලන්න මෙතන අපි ගත්තොත් එහෙම දැන් මම මේ අහනවාදින් තරහ නැතුව කියන්නකෝ මේ නමක් විතරම ලක්ෂාන් මොකද කියන්නේ ලක්ෂාන් විවාහකද නැද්ද ලක්ෂිකා විවාහකද අපෝ ඔන්නේ ප්‍රශ්නයක් ඇහුවේ නේද ලක්ෂාන් බොයි කෙනකින් අහමු අනුර විවාහකද නැද්ද ඔව් විවාහකයි මැරිඩ්ද yes or no yes දෙන්නක පොඩි උත්තරයක් නැත්තම් මේ yes මොකද වෙලාවනේ මොකද ලක්ෂාන් විවාහකද yesද නැද්ද no අප්පා බැලුව කෙනෙක් නෑ නේ හරි කමක් නෑ දැන් ඔන්න අපි හිතමු මේ වගේ ප්‍රශ්නයක් අහමුකෝ දැන් ඔන්න උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම සමහර අය විශේෂයෙන් ගෑනු පක්ෂය ස්ත්‍රී පක්ෂය විවාහ වුණාන් පස්සේ එයාගේ දැන් අපිතුමු සුමන පෙරේරා කියන එකන සුමන බැන්දම මහත්තයාගේ නම ෆර්නාන්ඩෝ නාව සුමන ෆර්නාන්ඩෝ නා දැන් මොකද වුනේ එතකොට සිදුවන්නේ කුමක්ද අත්පත් කර ගැනීම තවත් ආයතනයක් තවත් ආයතනෙ මිලදී ගැනීම. එතකොට එක නමින් තමයි යන්නේ. නමුත් බද්ධ කර ගැනීම කියන්නේ ඒකාබද්ධ කියන්නේ ඊට වෙදී පොඩ්ඩක් වෙනස්. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ගමුක අපේ පරණ ඔබ මතකයිනේ පරණ අපේ චන්ද්‍රිකා නෝන අපේ මේ ජනාධිපති නීති චන්ද්‍රිකා කුමාරතුංග කවුද බැන්දි? බැන්දි විජය කුමාරතුංග. එතකොට චන්ද්‍රිකාගේ නම කොහොමද ගියේ? චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක නේද අන්න ඒකාබද්ධ එක සමාන ආයතන දෙකක් එකට ඇති වුණා මේ තනි භාවිතයක් කළාට නම් දෙකම භාවිත කරා සාමාන්‍යයෙන් විශාල ආයතන දෙකක් එකම ප්‍රමාණ ආයතන දෙකක් එකතු වී තනි ආයතනයක් හදනකොට අපි කියනවා ඒකාබද්ධ වීමක් එහෙම නැත්නම් තවත් ආයතනයක් මිලදී ගැනීමෙන් එම ආයතනයට බද්ධ කර ගැනීමට කියනවා අපි අත්පත් කරගෙන හරි දැන් මේ උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ජන ශක්ති රක්ෂණ සමාගම රටේ ක්‍රියාත්මක කරන ජාතික රක්ෂණ සංස්ථාව මේ දැන් නෙමෙයි මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් නෙමෙයි ඉස්සර තිබ්බ ජාතික රක්ෂණ සංස්ථාව කියන්නේ අන්න ඒක මිලදී ගැනීමක් අපි කියන්න පුළුවන් අත්පත් කර ගැනීමක් කියලා දැන් ඔගලොන්ට ඒ වගේම මතකද ලංකාවේ තිබුණා ඉස්සර තිබ්බ ග්‍රීන් ලේස් බැංකුව කියලා එකක් හරියටම ඔයගොල්ලෝ ග්‍රීන් ලෙස් බැංකුව කියලා තිබුණා අර අලියේ කකුල කුස්සන් ඉන්නේ බැංකුව ඔය අම්මලා තාත්තලා දන්නව ඔයගොල්ලන් දන්නේ නැති වෙදි ග්‍රීන් ලෙස් බැංකුව කියලා එතකොට මේ ග්‍රීන් ලෙස් බැංකුව ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව විසින් අත්පත් කරගත්තා right අන්න ඒක අත්පත් කරගෙන එතකොට තව දෙයක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවද HSBC බැංකුව එංගලන්තයේදී ගිහිල්ලා තම ව්‍යාපාරය පුළුල් කර ගැනීම සඳහා HSBC බැංකුව එංගලන්තයේ ආයතනය පුළුල් කරගත්තේ ඒ කාලේ HSBC මේ එංගලන්තයේ ලන්ඩන් මේ එංගලන්තයේ මේ තිබුණා මිඩ්ලන්ඩ් බැංක කියලා බැංක වර්ගයක් මුළු රට පුරා වගේ තිබ්බා HSBC ගිහිල්ලා මේ එංගලන්තයේ බැංකු පද්ධතිය අත්පත් කරගත්තේ කොහොමද අර මිඩ්ලන් බැංකුව පිළිදී ගැනීම. එතකොට ඊට පස්සේ ඒ නම නෙමෙයි තියෙන්නේ කෙලින්ම HSBC බැංකුව. ඉතින් මේ ආයතනයන් ව්‍යාපාරය පුළුල් කරගන්න පුළුවන් ක්‍රමවේද දෙකක් තමයි මේ සාකච්ඡා කරන්නේ. මොකද අපි කියන්නේ merging and acquisition එහෙම නැත්නම් කියන බද්ධ කිරීම සහ ඒකාබද්ධ කිරීම. එතකොට මේක ප්‍රධාන වශයෙන් ඉතාමත්ම මේ ප්‍රසිද්ධ කරුණ. right? එතකොට මේ තියෙන ප්‍රතිඵල මොකද්ද මේ
අත්පත් කර ගැනීම පවරා ගැනීමේදී සත්‍යං අත්පත් කර ගැනීමේදී අපිට ඇතිවන වාසි මොනවාද right විශේෂ වූ වාසි සෑහෙන ප්‍රමාණයක් අපිට කතා කරන්න පුළුවන් එකක් තමයි ස්ථාපිත වූ ව්‍යාපාරික අංශ එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන් අනිත් එක මේ අවම මිලකට තරඟකාරී ව්‍යාපාර අත්පත් කර ගැනීම හැකියාවක් තියෙනවා. තමුන්ට තරඟකරු ව්‍යාපාරයක් අත් කර ගන්න පුළුවන්. right? එතකොට මහා පරිමාණ ආර්ථික පිරිමැසුම් නිසා වෙළඳපළ තමුන්ගේ නායකත්වයේ සුරක්ෂිත කර ගැනීම leadership position එක පුළුල් කරගන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ විශේෂ යහපත් ප්‍රතිරාප රාශියක් මේ අත්පත් කර ගැනීම තුලින් අපිට පහසෙන් අත් කරගන්න පුළුවන් මේ ක්‍රමය භාවිතා කරලා අපි තවදුරටත් ඒක අපි පසුව ඉතාමත්ම විග්‍රහ වශයෙන් සාකච්ඡා කරමු right ප්‍රධාන වශයෙන් අපිට දැක ගන්න තියෙන මේ අත්පත් කර ගැනීම මම අර කලින් කිව්වා වගේ right ප්‍රධාන වශයෙන් අපිට පුළුවන් මූලික වශයෙන් කටයුතු කළොත් මේ අත්පත් කර ගැනීම ආකාර දෙකක් තියෙනවා මිත්‍රශීලී අත්පත් කර ගැනීම සහ ඉදිරිවාදී ලෙස අත්පත් කර ගැනීම ඒ කියන්නේ friendly acquisitions and hostile acquisition කියලා මතක තියාගන්න අත්පත් කර ගැනීම right okay දැන් අපි බලමු එහෙමනම් ඉතාමත්ම දැන් තව දෙයක් ඔබට මම මතක් කරන්න ලංකාවේ මේ මෑතකදී සිදු වුණ लंकावे उदाहरण मुखद लंकावे सिदून बैंकु ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම මොකද්ද බැංකු දෙක විභාගෙදි හන්න පුළුවන් ප්‍රශ්නයක් නේ විභාගෙදි හන්න පුළුවන් කෙටි ප්‍රශ්නයක් මේ පාර්ලිමේන්තේදී හන්න පුළුවන් එහෙම නැත්නම් ඕන්ලයින් අහන්න පුළුවන් ශ්‍රී ලංකාවේ මෑත කාලයේදී ඒකාබද්ධ සහ අත්පත් කර ගැනීම සිදු කරන ලද බැංකු දෙකක් නම් කරන්න කාට හරි නම් කරන්න පුළුවන්ද බැංකු දෙකක් කිසල් පුළුවන් ද කළුපහනට පුළුවන් ද බැංකුවක් නම් කරන්න ආදී නම් කරන්න පුළුවන් ද බැංකු දෙකක් එතකොට ලසිකට පුළුවන් ද නම් කරන්න අත්පත් කර ගැනීම මර්ජින් ඇන් ඇකුසිෂන් සිදු කරන ලද නැත්තම් බද්ධ කිරීම සහ සෝරි මේ ඒකාබද්ධ කිරීම සහ අත්පත් කර ගැනීම සිදු කර ලංකාවේ බැංකු දෙකක් නම් කරන්න විභාගයට ප්‍රශ්නයක් ඇහුවොත් මොකද්ද ඔයගොල්ලෝ දෙන උත්තරේ ලක්ෂාන්ට පුළුවන් දෙලක්ෂා මොකද එක බැංකුවක් කිය මෙවැනි බැංකු දෙකක් සංකාවේ කාර්යයන් සිදු වුණා එකක් තමයි මරණ තියාගන්න ශ්‍රී ලංකා සෝරි ජාතික ඉතිරි කිරීමේ බැංකුව මිලදී ගත්ත මොකද්ද ශ්‍රී ලංකා සේවිස් බැංක ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංක ඔන්න උත්තරේ මතක තියාගන්න ශ්‍රී ලංකා ජාතික ඉතිරි කිරීමේ බැංකුව නැෂනල් සේවිස් බැංකුව මිලදී ගත්ත මොකද්ද ශ්‍රී ලංකා සේවිස් බැංක එතකොට ප්‍රාදේශීය සංවර්ධන රීජනල් ඩෙවලොප්මන්ට් බැංක RDB එක ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මිලදී ගත්ත මොකද්ද ගත්තේ ලංකා පුත්‍ර ඩෙවලොප්මන්ට් බැංක සංවර්ධන බැංකුව ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව දැන් ඔන්න විභාගයේදී ඇහුවොත් බෑත කාලීදී සිදු වූ බැංකු මිලදී අත්පත් කර ගැනීම සඳහා උදාහරණ දෙකක් නම් කරන්න උදාහරණ දෙකක් තමයි ශ්‍රී ලංකා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ශ්‍රී ලංකා සේවිස් බැංක ඒ කියන්නේ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව මිලදී ගැනීම සහ RDB එක නැත්තම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව අත්පත් කර ගැනීම හරි right ඔන්න උදාහරණෙ එතකොට ඔයගොල්ලෝ දන්නවද මේ අගෝස්තු මාස 6 වෙනිදා ලංකාවේ තවත් සමාගමක් අත්පත් කරගත්තා
දැන් ඔයගොල්ලෝ මම සමහරට දන්නේ නැහැ නමුත් අපි පොඩි අවබෝධයකින් ඉන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා නේද මේ Sunrise PLC. Sunrise PLC. Sunrise PLC කියන්නේ ප්‍රධාන වශයෙන් ලංකාවේ වටවල තේ දන්නවනේ ඔයගොල්ලෝ වටවල තේ වටවල තේ එතකොට ඔයගොල්ලෝ දන්නවා නේද අර අපේ මේ ෆාමසි ලයින් එකක් තියෙන්නේ හෙල්ප් ගාඩ් එතකොට මෙස්නා කම්පැනිය ඒ තේ හදන Sunrise PLC කියන සමාගම ලංකාවේ තියෙන ඩේන්ටි දන්නවනේ ඩේන්ටි කියලා කියන්නේ අර මේ කන්ෆෙක්ෂනරි කම්පැනියක් තියෙන ඩේන්ටි කියලා අන්නේ ආයතනෙ මිලදී ගත්තා. ඒක තමයි මේ අවසානයේට ලංකාවේ සිදු වුණ මිලදී අත්පත් කර ගැනීම. ඒක ලංකාවේ මේ කන්ෆෙක්ෂනරි ෆීල්ඩ් එකේ මාකට් එකේ 140ක් 90 මේ 40ක් විතර මාකට් ෂෙයාර් එකක් තිබෙන ඒ වගේම බෙදා හරින්නම් 90000ක් පමණ ඉන්න ජාලයක් මේ ඔය අපි මං සඳහන් කරන ලද අර සන්රයිට් මේ මේ සමාගම විසින් මිලදී ගත්තා. මිලදී ගත්තේ රුපියල් බිලියන 1.7කට. රයිට්? ඒක මේ තම ව්‍යාපාරය පුළුල් කර ගැනීමේ උපක්‍රමයක් වශයෙන් තමයි ගත්තේ. ඒක සිදු වුණේ මේ අගෝස්තු 6 වෙනිදා. රයිට් මතක තියාගන්න ඒව අහන එකක් නෑ නමුත් අර බැංකු අහන්න පුළුවන් මොකද අත්පත් කරගත්තේ කියලා. එතකොට දැන් අහන ප්‍රශ්නේ තමයි ඇයි මෙහෙම එහෙමනම් මොකටද මේ වගේ අත්පත් කර ගැනීම සිදු කරන්නේ කුමක් නිසාද? මොනකද්ද සිදුවන අභිප්‍රායන් අපි ඒකට කියනවා මොටිව්. රයිට්? මොටිව්ස් මොටිව් කියන්නේ නේද මොටිව්ස් අභිප්‍රායන්. එහෙනම් කාටද අහන්න පුළුවන්? දැන් මේ ව්‍යාපාරය පුළුල් කර ගැනීම සඳහා ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම සඳහා ආයතන පෙළඹ වෙන්නේ ඇයි? නැත්තම් ඒ සඳහා ඔවුන්ගේ සදාවන අභිප්‍රායන්. මේ අභිප්‍රායන් ප්‍රධාන වශයෙන් කොටස් තුනක් යටතේ අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද්ද මේ අභිප්‍රායන් වර්ග තුන? එක අභිප්‍රායක් තමයි උපක්‍රමික අභිප්‍රාය. අපි කියනවා ඒකට strategic motives උපක්‍රමික අභිප්‍රාය. දෙක තමයි අපි කියනවා මූල්‍යමය අභිප්‍රාය. දෙක මූල්‍යමය අභිප්‍රායන් එහෙම නැත්නම් අපි කියනවා financial motive. තුන්වෙනි එක තමයි කලමනාකරණ අභිප්‍රායන්. එහෙම නැතිනම් අපි කියනවා ඒකට management motives. එතකොට විභාගෙදී මේ වගේ ප්‍රශ්නයක් අහනවා, කෙටි ප්‍රශ්නයක් අහනවා. ඒකාබද්ධ සාත්පත් කර ගැනීම සඳහා වන අභිප්‍රායන් තුනක් නම් කරන්න. නම් කරන්න කිව්වොත් දැන් ඉතින් අපේ ඇහි ඔක්කොම හොඳට අපි ඉගෙන ගන්නවානේ. මොකද්ද මේ උපක්‍රමික අභිප්‍රායන්, මොකද්ද මේ මූල්‍යමය අභිප්‍රාය, මොකද්ද මේ කලමනාකරණ අභිප්‍රාය කියලා ටික පඬිත වෙලා ඒ ගැන විස්තර කරන්න යනවා. විස්තර කරන්න වැඩක් නෑ. ඇයි වැඩක් නැත්තේ? ලකුණු දෙකයි හම්බෙන්නේ. එතකොට උත්තරේ අහන්නේ අභිප්‍රායන් විතරයි. එතකොට ලියන්න ඕන උත්තරේ උපක්‍රමික අභිප්‍රායන්, මූල්‍ය අභිප්‍රායන් සහ කලමනාකරණ අභිප්‍රායන් කියලා විතරයි. රයිට්? විස්තර දැන් වැඩි විස්තර අහුවොත් තමයි ඒව ලියන්න ඕන. හරි, දැන් අපි බලමු එහෙනම් මොනවද මේ උපක්‍රමික අභිප්‍රායන්. ඒක ඉංග්‍රීසි within bracket ලියා ගන්න. strategic motives. හැමතිස්සෙම ඉංග්‍රීසි වචනේ පොඩ්ඩක් ඔළුවට දා ගන්න. උපක්‍රමික අභිප්‍රායන් ඉස්සරහින් ලියා ගන්න. strategic motives. right. දැන් ඔන්න අපි බලමු මේ යටතේ අපිට තියෙන අවශ්‍යතා අපිට සාකච්ඡා කරන්න පුළුවන් කීපයක්. හරි, එකක් තමයි මේ යටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් අභිප්‍රායන් වෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම එකක් ව්‍යාප්තිය වැඩි කර ගැනීම. මොකද ව්‍යාප්තිය වැඩි කර ගන්නවා කියලා කියන්නේ අපි සාකච්ඡා කරන්නේ අපිට මේ ඒකාබද්ධ කිරීම සහ බද්ධ කිරීම තුලින් තම වෙළඳපොළේ භූගෝලීය වශයෙන් ව්‍යාප්ත කර ගැනීමට තිබෙන හැකියාව. භූගෝලීය වශයෙන් ව්‍යාප්ත කර ගැනීමට තිබෙන හැකියාව අපි ඒකට කියනවා ව්‍යාප්ති මේ ව්‍යාපාරයේ ව්‍යාපෘති ව්‍යාප්තිය සිදු කර ගැනීම සඳහා විශේෂයෙන්
භූගෝලීයමය වශයෙන්. දෙවැනි එකට අපි කියනවා consolidation, ඒකාබද්ධ වීම. Right? Okay. දැන් එක ව්‍යාප්තිය. දැන් ඉංග්‍රීසියෙන් ලියාගෙන ඉතර extension. ඒකාබද්ධ වීම කියන්නේ consolidation. දැන් consolidations වටින කියන්නේ මේ කර්මාර්ථයේ තරඟකාරීත්වය ඒකාබද්ධ වීමට භාවිතා කරන්න අපිට පුළුවන්. තරඟකාරීත්වය පාලනය කරන්න. කන්සිලිඩේට් වෙනවා කියලා කියන්නේ එකට සමාගම් දෙකක් එකතු වෙනවා. මේ දෙකක් එකතු වුණාම දැන් හුඟක් බලය වැඩි. එතකොට තරංගය අඩු වෙනවා. එතකොට වෙළඳපළ බලය වැඩි වෙනවා. Right? මේ නිසා සැපියුම් කරුවන් සමග කේවල් කිරීමේ ශක්තියව සහ නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කරගන්න පුළුවන් ඒකාබද්ධ වීමත්. ඒ කියන්නේ කන්සිලිඩේට් වෙනවා. ඒ නිසා මතක තියාගන්න ප්‍රධාන වශයෙන් ඒකාබද්ධ වීම මගින් අපිට පුළුවන් තනියෙන් ඉන්නවට වඩා වැඩියෙන් අවධානමකට මුහුණ දෙන්න. ඒ වගේම තරඟකාරීත්වය වැඩි කිරීම. තුන්වෙනි කරුණ තමයි හැකියාවන්. හැකියාවන් කියලා කියන්නේ capacity. එහෙම කියන්නේ ආයතනයක් තුල තිබෙන හැකියාවන් වර්ධනය කරන්න පුළුවන් ආයතන දෙකක් එකට එකතු වුණා. Right? එතකොට උපක්‍රමික අභිප්‍රායන් තව අපිට තුනකට කියන්න පුළුවන්. එක ව්‍යාපෘති, දෙක ඒකාබද්ධ, තුන හැකියාවන්. එතකොට අර හැකියාවන් කියලා තියෙනවා නේද? හැකියාවන් කියන්නේ තුන්වෙනි කරුණ. ඒකට කියනවා අපි capabilities. එතකොට උපක්‍රමික අභිප්‍රායන් අපි තුනක් ඉගෙන ගත්තා. මොකක්ද ඒ තුන? Extension, consolidation, capacity. එහෙම නැත්නම් ව්‍යාප්තිය, ඒකාබද්ධ වීම සහ හැකියාව. උපක්‍රමික අභිප්‍රාය. එහෙනම් ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම සඳහා වන ප්‍රධාන අභිප්‍රායක් වන්නේ උපක්‍රමික අභිප්‍රාය. දැන් අපි බලමු මූල්‍යමය අභිප්‍රායන් මොනවද කියලා. අපි ඉංග්‍රීසියෙන් ලියාගමු එතනින්. අපි ඉතින් බ්‍රැකට් ලියන්න financial motives. දැන් ඔන්න අපි බලමු එක තමයි අපිට ඉගෙන ගන්න පුළුවන් මූල්‍යමය කාර්යක්ෂමතාවය. එක ලියලා කියන්නේ මූල්‍යමය කාර්යක්ෂමතාව. දැන් අපි තුන් අපේ ආයතනය මේ ප්‍රධාන වශයෙන් හොඳ ලාභ තිබෙනවා, හොඳ කීර්තිමත් නාමයක් තියෙනවා. නමුත් ශක්තිමත් ශේෂපත්‍රයක් නැහැ. දුර්වල ශේෂපත්‍රයක් තියෙනවා. එමනම් මේ දුර්වල ශේෂපත්‍රයක් තියෙන සමාගමක් ඒකාබද්ධ වුණොත්, එම නැත්නම් එකතු වුණොත් අත්පත් කරගත්තොත් ශක්තිමත් ශේෂපත්‍රයක් තියෙන ආයතනයත් එක්ක, එහෙමනම් ඒ අර දුර්වල ශේෂපත්‍රයක් තියෙන ආයතනය අර ශක්තිමත් ශේෂපත්‍රයෙන් වැසී යනවා. එහෙමනම් මූල්‍ය කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමටත් සමහර වෙලාවට මූල්‍යමය අභිප්‍රායන් සාක්ෂාත් කර ගැනීම සඳහා මූල්‍ය කාර්යක්ෂමතාවය පවත්වා ගැනීමට අපි සමහර වෙලාවට අපි භාවිතා කරනවා මොකද්ද? බදවා ගැනීම. Sorry, අත්පත් කර ගැනීම සහ right merger and acquisition. සමහර වෙලාවට සමහර අවස්ථාවන්වලදී විශේෂ බදු සීමාවන් ලැබෙනවා එකතු වුණොත්. තනියෙන් ඉන්නවට වැඩිය කීපයක් එකතු වුණොත් බදු වාසි ලබා ගැනීම සඳහා. ඒ වගේ අවස්ථාවන් වලදී බදු කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා අපි සමහර වෙලාවට ආයතනය තුල මූල්‍යමය අභිප්‍රායන් ඇති කර ගැනීමටත් අපි මේ ආකාරයෙන් වෙළඳපළ විනී වෙළඳපළ merging and acquisition සිදු කරනවා. තුන්වෙනි කරුණ තමයි සමහර අවස්ථාවන් වලද සමාගම් වල මේ වත්කම් වත්කම් වල වටිනාකම වැඩි කර ගැනීමට, වත්කම් වල වටිනාකම වැඩි කර ගැනීමටත් සමහර වෙලාවට අපි මේ ආකාරයෙන් ඒකාබද්ධ කිරීම සහ අත්පත් කර ගැනීම පෙළඹෙන්න පුළුවන්. එතකොට දැන් අපි ඉගෙන ගත්තා දෙකක්. ඇයි merging and acquisition සිදු වෙන්නේ, අත්පත් කර ගැනීම සහ ඒකාබද්ධ සිදු වෙන්නේ? ප්‍රධාන අභිප්‍රායක් තමයි අපි සඳහන් කළ උපාය මාර්ග අභිප්‍රාය. ඒක යටතේ අපි ඉගෙන ගත්තා ව්‍යාපති, බද්ධ, ඒකාබද්ධ කිරීම සහ හැකියාව. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මූල්‍ය අභිප්‍රාය.
මූල්‍ය අභිප්‍රායන් යටතේදී අපි ඉගෙන ගත්තා මූල්‍ය කාර්යක්ෂමතාවය, වදු කාර්යක්ෂමතාවය සහ වත්කම් වල වටිනාකම වැඩි කර ගැනීම සඳහා. මේක තමයි මූල්‍ය අභිප්‍රායන්. එහෙමනම් දැන් අපි බලමු කලමනාකරණ අභිප්‍රායන් මොනවද කියලා. සමහර වෙලාවට මේ පුද්ගලික අපේක්ෂාවන්, එහෙම නැත්නම් අපි කියනවා පුද්ගලික අපේක්ෂාවන් personal ambition සදා ඒ කියන්නේ ජීෂ්ඨ කලමනාකරුවන් සමහර කෙටි කාලීන වර්ධන ඉලක්කයක් ඕ ඉලක්ක ආදී සල්කලා තමුන්ගේ අර පුද්ගලික අභිමාර්ථය personality මට මම මට මට තමයි මේ කම්පැනි අතයි ති මට තමයි අර කම්පැනි අතයි ති ආදී කරුණු නිසා ඇති වෙන්න පුළුවන් අනිත් එක තමයි දෙවෙනි එක තමයි බෑන්ඩ් රිය පලේ වල නැත්නම් බෑන්ඩ් වැගන් එෆෙක්ට් කියලා කියන්නේ බෑන්ඩ් රිය පලේ කියලා කියන්නේ අපි දන්නවා සමහර ජේෂ්ඨ කලමනාකරුවන් විශ්තමුන්ගේ කලමනාකරන දැනීම වැඩි කර ගැනීම සඳහා පුළුල් කර ගැනීම සඳහා තවත් සමාගමක් මිලදී ගන්න පුළුවන් ඒකද අපි කියනවා බෑන්ඩ් රිය පලේ වල නැත්නම් බෑන්ඩ් වැගන් එෆෙක්ට් right පුද්ගලික අපේක්ෂාවන් ගැන ඉස්සරහින් ලියා ගන්න personal ambition personal ambition right එතකොට එහෙමනම් examiner විභාගයේදී ඇහුවොත් මේ වගේ ප්‍රශ්නයක් උදාහරණයක් වශයෙන් ගෙවුවොත් ඒකාබද්ධ බීම් සාත්පත් කර ගැනීම සඳහා මූල ආයතන ක්‍රියාකරණී ඔවුන්ගේ විවිධ වූ අභිප්‍රායන් දැන් මේ දිග ප්‍රශ්නයක් හොඳට අහගන්න ඒකාබද්ධ වීම ඕකේ දැන් අහන ප්‍රශ්නයක් කියන්නම්කෝ අහන ප්‍රශ්නයක් තමයි ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම බහුලව භාවිතා කරන අද බහුලව භාවිතා කරන ව්‍යාපාර පුළුල් කර ගැනීමේ ක්‍රමෝපාය වේ අන්න ඒ වගේ ප්‍රශ්න අහන්න මෙම ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම ඔබ අදහස් කරන්නේ මෙය සංකල්ප දෙකකද එහෙම නැත්නම් එක සංකල්පයක්ද එහෙම හපකම මෙය සංකල්ප දෙකකි එහෙම කිව්වොත් එක ලකුණක් හම්බ වෙනවා එහෙමනම් ඒක ඊටසි විස්තර කරන්න එහෙනම් ඒකාබද්ධ වීම කියන්නේ මොකද්ද ඒකාබද්ධ වීම කියලා කියන්නේ ආයත එක සමාන ආයතන දෙකක් එකට එකතු වී තවත් ආයතනයක් ඇති කිරීමට කියනවා අපි ඒකාබද්ධ වීම කියලා. right? එතකොට අත්පත් කර ගැනීම කියන්නේ තවත් ආයතනයක් මිලදී ගැනීමට අපි කියනවා අත්පත් කර ගැනීම කියලා. එතකොට අපි කියුවා අත්පත් කර ගැනීම ආකාර දෙකයි. එකක් තමයි මොකද්ද? සුහද අත්පත් කර ගැනීම, මිත්‍රශීලී අත්පත් කර ගැනීම සහ අනිත් එකට අපි කියනවා මොකක් කියලාද කිව්වේ? මතකයිනේ? ඉදිරිවාදී ලෙස අත්පත් කර ගැනීම එහෙම නැත්නම් අපි කියනවා hostile acquisition. ඔන්න දැන් ඔන්න අපි ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම සාකච්ඡා කළා. ඊට පස්සේ විභාගයේදී අහන්න පුළුවන් කාරණා තමයි මේ මේකෙන් උගා ප්‍රශ්න අහනවා right? ඔගොල්ලෝ බැලුවත් එහෙම පහුගිය විභාග ප්‍රශ්න උගා කාලා තිනවා මේ ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම සඳහා මොකද ලංකාවෙත් මේක වැදගත් වෙලා තියෙනවා මොකද ලංකාවේ මූල්‍ය සමාගම් විශාල ප්‍රමාණයක් තියෙනවා 39ක් මතකයි නේද මේක වැඩි එහෙනම් මේව එකතු කරොත් එහෙම මොකද හිතන්නේ ශක්තිමත් වෙළඳපොළ මූල පාන්න වෙළඳපළේ විනාශ වීම වලට මුහුණ පාන හැකියාව තියෙනවා ඒ හින්දා තමයි මේ ඒකාබද්ධ සත්පත් කර ගැනීම වඩා වැදගත් වෙලා තියෙන්නේ ඒක උඩ විභාගෙදී අහන්න පුළුවන් ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම මායත කාලයේදී ආයතන අතර සිදුවෙන ආයතන පුළුල් කර ගැනීමේ භාවිතා කරන ලබන ප්‍රධාන විකල්ප උපක්‍රමයක් වේ උපාය මාර්ගයක් වේ මෙසේ කිරීම සඳහා සඳහවන අභිප්‍රායන් සාකච්ඡා කරන්න එතකොට අභිප්‍රායයන් සාකච්ඡා කරනකොට කියන්න ඕනේ ඊට පස්සේ කියන්න ඕනේ මෙවැනි ඒකාබද්ධ අත්පත් කර ගැනීම සඳහා වන අභිප්‍රායන් කොටස් තුනක් යටතේ අපිට විස්තර කළ හැකියි. මොකද එක අභිප්‍රාය උපක්‍රමික අභිප්‍රාය. එතන මේක යටතේ කරුණු කීපයක් තියෙනවා තුනක් තියෙනවා ව්‍යාපෘති ඒකාබද්ධ වීම සහ හැකියාව. ඊට පස්සේ අපි කිව්වා මූල්‍ය අභිප්‍රායන් යට මූල්‍ය අභිප්‍රායන් යටතේ අපිට
ක්‍රම තුනක් තියෙනවා. මූල්‍ය කාර්යක්ෂමතාවය ලබා ගැනීම, බදු කාර්යක්ෂමතාවය ඇති කර ගැනීම සහ වත්කම් වල අගය වැඩි කර ගැනීම සඳහා. එදකොට අනිත් එක තමයි කලමනාකරන අභිප්‍රායන් පෞද්ගලික අපේක්ෂාවන් සහ බෑන්ඩ්‍රිය ඵලය වැඩි කර ගැනීම සඳහා. එතකොට දැන් විභාගෙට ප්‍රශ්නයක් ඇහුවොත් අපි දන්න උත්තරේ දෙන්න පුළුවන්. හරි. දැන් ඔන්න තව දෙයක් තමයි ඔන්න මේ කොටසෙම දෙයක් තමයි අපි කියනවා සහසක්ති කියලා. දැන් අපි බලමු පොඩි ප්‍රශ්නයක් අහලා අපි ඇහුවොත් එහෙම කෙනෙකුට මේ වගේ ප්‍රශ්නයක් අපි අහමු ඔකේ අපි ප්‍රශ්නයක් අහමු එකයි එක ධන එක කීයද කිසල් කියන්නකෝ බලන්න එක ධන එක ලක්ෂික එක ධන එක කීයද සිම්පල් ප්‍රශ්නයක් වගේ නේද එක ධන එක දෙකයි නේද හැබැයි කල්මනා කරන සංකල්පයක් තියෙනවා ඒ කල්මනා කරන සංකල්පයක් ගැටදී එකයි එකයි දෙක නෙමෙයි එකයි එක මොකද්ද එකයි එක ඇවිල්ලා දෙකට වඩායි රයිට් එකයි එකක දෙකකට වඩා එහෙමනම් ඒකට අපි කියනවා මොකක් කියලාද සහ ශක්තිය මොකද්ද අපි කියන්නේ සහ ශක්තිය අපි ඉංග්‍රීසියෙන් කියනවා සිනර්ජිස්ටික් ඉෆෙක්ට් දැන් ඕගොල්ලෝ දන්නවනේ අර බෞද්ධ ජාතක කතාව තියෙන වඩු ජාතකේ මොකද උනේ අර දැලක් දාපුවම වැද්දා අර වඩු කුරුල්ල ටික තනියෙන් උස්සන් ගන්න බැලුවා බැරි වුණා ඊට පස්සේ මොකද කළේ ඔවුන්ගේ ඔක්කොම එකතු වෙලා උස්සන් ගියා ඒ කියන්නේ තනිව බලයට වඩා ඒ එකතු වීමෙන් ඇතිවන බලය වැඩි ඒ වගේම තමයි මේ සහශක්තිය කියන්නේ ඒකාබද්ධ වීම සහ අත්පත්තර ගැනීම තීරණාත්මක මූලිකාංගය ලෙස සැලකන අපි සහශක්තින් වැඩි කර ගැනීම ආයතනයක් කියවනම් ඇයි වැඩි මේ අත්පත් කර ගැනීම සහ ඒකාබද්ධ වෙන්නේ ආයතනයේ සහශක්තියින් වැඩි කර ගැනීම. එතන සහශක්තියක් කියලා කියන්නේ සමාගම් දෙකක් ඒකාබද්ධ වීම නිසා ඇතිවන වටිනාකම එව නැත්තම් කාර්ය සාධනය ඒවා වින්ව පවතින විට තිබුණාට වඩා වැඩි ගණනක් වීමයි. එතන බොහෝ විට මේ merging and acquisition කියන සන්දර්භයේදී නැත්නම් මේ මේ කාර්යයේදී බොහෝ විට මේ සහශක්තිය කියන දේ ප්‍රධාන වශයෙන් අපිට උපකාරී වෙනවා. එතකොට මෙහිම් කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ නැතුව පිරිවැය පිරිමැසුම වත්කම් වඩායි ඵලදායි ලෙස භාවිතා කිරීමට මේ අනුව මේ merging and acquisition සිදුවෙන ආයතන දෙකට කර හැකි බවයි උදාහරණයක් වශයෙන් පෙන්නලා තියෙන්නේ. දැන් කොහොමද දැන් මතකයි මෙහිම් කාර්යක්ෂමතාවය එතකොට සහශක්තිය නිසා මෙහිම් කර්ම කාර්යක්ෂමතාවය වැඩි වෙලා ඒ තුලින් අරම පිරිවැය පිරිමසුන් වෙනවා අනිත් එක තමයි වත්කම් වල ඵලදායි ලෙස භාවිතා කිරීමට හැකි වෙනවා දැන් අපි බලමු පිරිවැය කොහොමද අඩු වෙන්නේ මේ සහශක්තිය නිසා මෙහිම් කාර්යක්ෂමතාවයේ වැඩිවීම තුලින් එතකොට උදාහරණය තමයි තොරතුරු තාක්ෂණයෙන් බෙදා ගැනීම සැපයුම් දාමේ කාර්යක්ෂමතාවය අලෙවි කරන ප්‍රවර්ධනයන් පදේශන සංවර්ධනය අපිට යන වියදම් අඩු වෙනවා දැන් අපි ගත්තොත් එම ආයතන දෙකක් සමහර ආයතන තොරතුරු තාක්ෂණයෙන් ඉහළයි සැපයුම් දෙකෙක එකතු නම් සැපයුම් දාමයත් එක්ක නෙගෝෂියේට් කරලා අඩු මිලට බඩු ගන්න පුළුවන් අලෙවි කරන ක්‍රමවේදයක එක ආයතනයේ කල්වි කරන ක්‍රමවේදය හොඳින් නම් ඒ අලෙවි කරන ක්‍රමවේදය හරහා අපිට පුළුවන් වර්ධනය කරගන්න. ඒ තමයි පිරිවැය පිරිමස. ඒ වගේම තමයි ආදායම ඉහළ යාම ශක්තිය වැඩි කරගන්න පුළුවන් අපිට ඉතා ඉහළ දැන් අපි හිතමු අපි හිතමු දැන් උදාහරණයක් ගත්තොත් එහෙම එක ආයතනයක් අපි බැංකු දෙකක් ගත්තොත් එක බැංකුවක් තියෙනවා ඒ බැංකුවේ ශාඛා තියෙනවා 600 ගන්න උදාහරණයක් තව බැංකුවක් තියෙනවා ඔක්කොම හොඳයි හැබැයි ශාඛා තියෙන්නේ 10යි
එතකොට තවුන්ගේ ව්‍යාපාරය තවදුරටත් වැඩි කර ගැනීම සඳහා අර පොඩි බැංකුවට පුළුවන්කමක් තියෙනවා නම් මුදල් තියෙනවා නම් අර ලොකු බැංකුව ශාඛා විශාල ප්‍රමාණයක් තියෙන බැංකුව අත්පත් කර ගැනීමෙන් මොකද වෙන්නේ අර පොඩි බැංකුවේ තිබෙන දුර්වලතාවය අපිට අයින් කර ගන්න පුළුවන් මොකද පොඩි බැංකුවට ශාඛා 6යි නමුත් අර ශාඛා 500ක් තියෙන බැංකුව අත්පත් කර ගැනීමෙන් අර පොඩි බැංකුවට පුළුවන් ශාඛා 500කම ශාඛා ජාලයක් බව තිබෙන බැංකුව බවට පත් වෙනවා ඒ නිසා මතක තියාගන්න ප්‍රධාන වශයෙන් merging acquisition ප්‍රධාන වශයෙන් අපි එහෙම සිදුවන්නේ ඒ සහ ආයතනය තුළ ඇති කර ගැනීමට හැකිවන සහ ශක්තිය වැඩි කර ගැනීමට තිබෙන අවකාශය නිසා එතකොට තව එකක් තියෙනවා මේ පීටර් ඩ්‍රකර් දැන් ඔයගොල්ලෝ දන්නවා නේද පීටර් ඩ්‍රකර් කියන්නේ කවුද කියලා පීටර් ඩ්‍රකර් කියලා කිව්වේ වත්මන් කලමනාකරන නූතන පියා කලමනාකරන නූතන පියා තමයි මේ එතකොට මේ පීටර් ඩ්‍රකර් කිව්වා සාර්ථකව අත්පත් කර ගැනීම සඳහා සපුරාලිය යුතු කොන්දේසි කීපයක් තියෙනවා කියලා. රයිට් එක දැන් ඔයගොල්ලෝ මෙතන මේ මම හිතන්නේ සමහර තැන් ලියලා නැද්ද කොහෙද? ඒ නිසා ඒ දෙකක්ද කොහෙද ලියලා නැහැ. ඒ දෙක ලියා ගන්න. මේ මිලදී ගනු ලබන ආයතනය මිලදී ගන්නා ආයතනිට උපායශීලී ලෙස වැදගත් යුතුයි. රයිට් උපායශීලී ලෙස වැදගත් උනේ. ඒ කියන්නේ අපි කියනවා ස්ට්‍රැටජික් ෆිට් වෙන්න ඕන. දැන් උදාහරණ දැන් මම ඔයාලට කිව්වනේ මේ අත්පත් කර ගැනීම සහ බද්ධ කිරීම බද්ධ මේ ඒකාබද්ධ කිරීම සඳහා උදාහරණයක් ගන්න විවාහය කියලා. දැන් මේ විවාහයේදී බලන්නකෝ අපි දෙමාපියෝ මොකද කියන්නේ? පුතා දුවේ ඔයා ඕන කෙනෙක් විවාහ කරගන්න. හැබැයි අපේ පවුලට ගැළපෙන කෙනෙක් තෝරගන්න සහකරුවා සහකාරී වශයෙන් මොකද අම්මයි තාත්තයි කියන්නේ මිලදී ගනු ලබන ආයතනයේ මිලදී ගන්න ආයතනයට උපායශීලීස වැදගත් විය යුතුය ස්ට්‍රැටජික් ෆිට් වෙන්න ඕනේ නැත්නම් හරි අමාරුයි කියලා මේ අත්පත් කර ගැනීම කැඩෙන්න පුළුවන් රයිට් රයිට් අනිත් එක එකිනෙකට ඒකාබද්ධ වීමේ හැකියාවන් යුක්ත විය යුතුය ඒ මොකද්ද අපි කියන්නේ දෙන්න අදහස් වලින් ගැලපෙන්න ඕනේ කියලා කියනවා අනේ කිනිකාට ඒකාබද්ධ වීමේ හැකියාවක් යුක්ත විය රයිට් අනිත් එක මිලදී ගන්න ආයතනයේ ව්‍යාපාරයකදී ගෞරවය මිලදී ගන්න ආයතනයේ දැක්වන්න ඕනේ නැත්තම් අභ්‍යන්තර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් අනිත් එක මේ මිල රයිට් මිල ප්‍රධාන වශයෙන් ප්‍රධාන සාධකයක් වෙනවා අත්පත් කර ගැනීම යෑමේදී දැන් අපි බලමු මේ පීටර් ඩ්‍රකට අමතරව රයිට් හුඟක් වෙලාවට මොකද්ද මේ ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීමේ අරමුණු ඉටු කර ගැනීමේ සිවිල නොහැකියා ඊට කලින් කොයි හරි හිමිසරේ තව තැනක මේ නෝට් ටිකේ ලියා ගන්න දරුවෝ මෙන්න මේ ටික රයිට් මෙන්න මේ ටික ලියා ගන්න මේ නෝට් එක කොහරි මෙන්න මේ මම කියන ටික ඒකාබද්ධ සහ ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම වලට හේතු වන ප්‍රධාන නිර්ණායකයන් නම් කරන්න රයිට් ලියා ගන්න කොහරි තැනක උතරම ස්ටියුඩන්ට් ඇන් හෑන්ඩ් අවුට් එකේම කමක් නැහැ මෙතනම දැන් මේ තැනම කමක් නැහැ ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම වලට හේතු වන ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම වලට හේතු වන ප්‍රධාන නිර්ණායකයන් එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ලියා ගන්න determinants ප්‍රධාන නිර්ණායකයන් determinants ඒ කියන්නේ DETERMINATE determinants right හේතු වන ප්‍රධාන නිර්ණායකයන් ලියා ගන්න එක සහශක්තිවාසි එක සහශක්තිවාසි එක සහශක්තිවාසි දෙක වෙළඳ පොළ කොටස වැඩි කර ගැනීම සඳහා දෙක වෙළඳ පොළ කොටස වැඩි කර ගැනීම සඳහා
දෙක වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම සඳහා දෙක වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම සඳහා තුන තරඟකාරීත්වය අඩු කර ගැනීම සඳහා සාශක්ති වාසි ලබා ගැනීම වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම සහ නව වෙළඳපොළවල් ඇති කිරීම සහ තරඟකාරීත්වය අඩු කිරීම නව වෙළඳපොළවල් ඇති කිරීම සහ තරඟකාරීත්වය අඩු කිරීම right okay දැන් අපි බලමු මේ ඒකා දැන් අපි කියන්නේ මේ මේ කොච්චර වාසි තියනවද කියලා ගොඩාක් නේද නමුත් ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම අරමුණු මෙච්චර වාසි ආවත් ඇයි ඒව ඉටු කරගන්න තිබෙන ප්‍රශ්න දැන් මෙතන ඩොට් ඩොට් ගහලා තියෙනවා නේද එතන ලියා ගන්න ඉරිතුණක් ඩොට් ඩොට් ගහලා තියෙනවා නායකත්වයේ පවතින දුර්වලතා නායකත්වයේ පවතින දුර්වලතා එක නායකත්වයේ පවතින දුර්වලතා මතක තියාගන්න මේ ක්‍රියාවලිය සඳහා මේ නායකත්වය ලබා දෙන්න right අපි යම් කිසි තීරණයක් ගත්තොත් අත්පත් කර ගන්නවා කියලා ඒ සඳහා අපි යන්න ඕනේ වනම් නායකත්වයේ පවතින දුර්වලතා දෙක ඵල පුරුදුභාවය අඩු නිසා සාමාන්‍යයෙන් අපි උග දිනේකට මේ සඳහා තිබෙන ඵල පුරුද්ද හරිය අඩුයි නේද අත්පත් කර ගැනීම right දැන් දැන් මේක අපි උදාහරණයක් ගත්තොත් අපි 3-4 පාරක් බැද්දොත් තමයි අපිට ඵල පුරුද්ද ඇති වෙන්නේ නේ ඉතින් අපි ජාග්ලෝ කපාරයනේ විහාවින්නේ නැන්නේ ඉතින් කොහොමද අපිට පළපුරුදු නැන්නේ ඒක එක ප්‍රශ්නයක් හා රයිට් තුන උපාය මාර්ග හා දැකීම් වල පවතින අඩුපාඩු නිසා ඒ කියන්නේ දැකීම් වල කියන්නේ විෂන් මිෂන් ස්ටේට්මන්ට් වල තිබෙන යම් යම් ගැටලු නිසා හා අපිට මේක අසාර්ථක වෙන්න පුළුවන් රයිට් තවත් අසාර්ථක වීමට හේතු කීපයක් තියෙනවා एक दिया करने एक एक यात्रें दिया करने ईलांगे का तमाई असार्थक विमटे हेतु आरोमन तत्त्व मित्रम लिया करने पुलवां एक आबद्ध साथ पत्कर गनी मी आरोमन उटु किरी मटे नोए कुनी मंद वितिम स्ट्रोक के लिया करने में असार्थक विमटे हेतु एक आबद्ध विम साथ पत गनी असार्थक विमटे हेतु राइट नोए අරමුණු ඉටු කර ගැනීමට නොයකුණියේ මන්ද ස්ට්‍රෝක් අසාර්ථක වීමට හේතු. මේවට අමතරව තව මම මේ කී දේවත් ලියා ගන්න. සමාජ සහ සංස්කෘතික නොගැලපීම. සමාජ සහ සංස්කෘතික නොගැලපීම. අර නායකත්වයේ පවතින දුර්වලතාව තමයි ඒකේ ඉස්සරහම තවදුරටත් ඒකට තව ස්ටොක් එකක් දාලා කියන්න පුළුවන් කලමනාකරන ක්‍රමවේදවල නොගැලපීම. දැන් අපි ලියුවනේ නායකත්වයේ පවතින දුර්වලතා කියලා. එතනින් ඉරක් ගහලා ලියා ගන්න ඒකත් එක්කම සම්බන්ධ වෙන එක කලමනාකරන ක්‍රමවේදවල නොගැලපීම. ඒ කියන්නේ අපි අත්පත් කරගන්න ආයතනයයි අපේ දැනට පවතින ආයතනවල තියෙන කලමනාකරන ක්‍රමවේදවල තියෙන නොගැලපීම. right නිසා අනිත් එක තමයි අර උපාය මාර්ග සහ දැකීම් වල පවතින අඩුපාඩු කියන එකට ඉස්සරහින් දියන්න මේ සංකීර්ණතා ගැටලු right සංකීර්ණතා ගැටලු right right විනිවිද භාවය නොමැති වීම ඊට අමතරව මේ කොටස අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඊට පස්සේ අපි ලියමු ඒකත් නැහැ මෙතන ලියලා අපි ලියමු ඊළඟ ඒ තව පොඩි නෝට් එකක් ලියා ගන්න තරහ නැතුව මෙන්න මේකත් සාර්ථක ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරන සාර්ථක ඒකාබද්ධ සහ අත්පත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරන මූලිකාංග මොනවාද? අරමුණු
අපි කිව්වා වගේ ඉස්සෙල්ලාම ඒකාබද්ධ වීම සාර්ථක කර ගැනීම සාර්ථක වීම සඳහා අත්‍යවශ්‍ය කරන මූලිකාංග මොනවාද? right සාර්ථක කර ගැනීම සඳහා right අපි ලියමු ඒකට උදා උත්තරේ ලියමු එක අරමුණු සහ ඉලක්ක පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම අරමුණු සහ ඉලක්ක පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම right අරමුණු සහ ඉලක්ක පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම දෙක විධිමත් සාකච්ඡා සහ නිතර සංනිවේදනය සිදු කිරීම විධිමත් සාකච්ඡා සහ නිතර සංනිවේදනය සිදු කිරීම මූල්‍ය විශ්ලේෂණය තොරතුරු මූල්‍ය විශ්ලේෂණයේ තොරතුරු තුන මූල්‍ය විශ්ලේෂණයේ තොරතුරු ඊළඟ නොනවත්වා සිදු කරනු පසු විපරම් නොනවත්වා සිදු කරන පසු විපරම් දැන් මේ වශයෙන් අපිට ගන්න පුළුවන් දැන් දැන් අර අපි කේස් එකට ගමුකෝ අපි විවාහයට දැන් දැන් මෙහාන්නේ දැන් ඇත්තම අපි බැලුවොත් ඒව මේ ප්‍රශ්නෙට උත්තර දෙනකොට අර මගේ එක්සැම්පල් එක මතක තියාගෙන අදිසිවත් මේව මතක නැති වුණොත් ලියන්න පුළුවන් දැන් අපි බලමු right දැන් මම උදාහරණ වශයෙන් කියාගෙන යන්නම් අර මගේ එක්සැම්පල් එකට මේ දක්වා අපි ඉගෙන ගත්ත දේවල් හරි දැන් මේක තමයි අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රධාන වශයෙන් අපිට ඉගෙන ගන්න තියෙන ඒකාබද්ධ සහ අත්පත් කර ගැනීම. දැන් ඔන්න මම සමරයිස් කරනවා මේ ඒකාබද්ධ සහ විම්සා අත්පත් කර ගැනීම සම්පූර්ණයෙන් මම මොකද කරන්න හදන්නේ? සමාලෝචනය කරන්න යයි. විවාහයත් එක්ක. එතකොට අපි කිව්වා මොකක්ද ඒකාබද්ධ වීමක් සාර්ථක කර ගැනීමක් කියන්නේ මේ ඇවිල්ලා ව්‍යාපාරය පුළුල් කර ගැනීමේ උපාය මාර්ග ක්‍රමයකි හරිනේ right ඒකාබද්ධ වීම කියන්නේ එක සමාන ආයතන දෙකක් එකතු වී තනි ආයතනයක් බවට පත් කර ව්‍යාපාර කටයුතු කර ගැනීම එතකොට අත්පත් කර ගැනීම කියලා කියන්නේ තවත් ආයතනයක් මිලදී ගැනීම නිසා ව්‍යාපාර කටයුතු පුරුදු කර ගැනීම. එතකොට අපි කිව්වා අත්පත් කර ගැනීම ආකාර දෙකයි. එකක් තමයි සුහදශීලී. එහෙම නැත්නම් මිත්‍රශීලී අත්පත් කර ගැනීම. එහෙම නැතිනම් මොකද්ද අපි කිව්වා බලහත්කාරකම්. එහෙම නැත්නම් අපි කිව්වා අපි එකට උදාහරණයක් වශයෙන් ගත්තු මොකක් කියලාද මේකට අපි කිව්වේ මිත්‍රශීලී අපි එකට කිව්ව මිත්‍රශීලී සහ අනිත් එකට අපි කිව්වේ ඉදිරිවාදී ලෙස අත්පත් කර ගැනීම දැන් ඒකට උදාහරණයක් වශයෙන් අපි කිව්වේ කුමක්ද අපි කිව්වේ මතකයිනේ ඔන්න යාළු වෙලා කැමැත්තෙන් බැඳීම සහ දෙමව්පියන්ගේ බලපෑමට විවාහ බලහත්කාර right දැන් මෙන්න මේ පැත්තක දැම්මොත් එහෙම ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම සඳහා වෙන උපක් අභිප්‍රාය මොනවාද අපි ගුව හඳුනාගත්ත උපක්‍රමික අභිප්‍රායන් ඊට පස්සේ අපි හඳුනාගත්ත මූල්‍යම අභිප්‍රායන් සහ කලමනාකරන අභිප්‍රායන් ඊට පස්සේ අපි ඉගෙන ගත්ත මේ සහ ශක්තිය සංකල්පය ඒකාබද්ධ වීම සාත්පත්තර ගැනීමේදී තීරණාත්මක මූලිකාංගයක් ලෙස සැලකෙන්නේ මන්ද කියන ප්‍රශ්නයට පිළිතුරු මොකද මේ සහ ශක්තිය නිසා ආයතනීය තුල
විශේෂයෙන් මෙහුම් කාර්යක්ෂමතාවය හේතුවෙන් පිරිවැය පිරිවැසුම් සිදු වෙනවා. ඒකත් එක්කම වත්කම් වඩාත් බලදායි ලෙස භාවිතා කිරීමට හැකිවන නිසා තමයි ආයතනය තුළ සහශක්තියින් ඒකාබද්ධ වීම සාර්ථක කර ගැනීමෙහි ප්‍රධාන ස්ථීරණ සාධකයක් වන්නේ. ඊට පස්සේ අපි සාකච්ඡා කළා ප්‍රධාන වශයෙන් මෙච්චර වැදගත්කමක් තියෙන මෙච්චර වාසිස් ගැන අත්පත් කර ගැනීම සහ ඒකාබද්ධ කිරීම වල අරමුණු ඉටු කිරීමට නොහැකි වන්නේ. එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් අපිට බලපාන අසාර්ථක වීමට මේ ඒකාබද්ධ සාත්පත් කර ගැනීම අසාර්ථක වීමට ඇතිවන සාධක මොනවද කියලා. එතකොට අපි ඒ සඳහා අපි ඉදිරිපත් කළා මේ නායකත්වයේ පවතින දුර්වලතාවය, ඒ කියන්නේ කළමනාකරණ ක්‍රමවේද වල තියෙන නොගැලපීම්. එතකොට සමාජ සංස්කෘතික නොගැලපීම්, එතකොට සංකීර්ණ ගැටලු, උපාය මාර්ග සහ දැකීම් වල අඩුපාඩු කියලා දෙන්න, දකින්න විදිය වෙනස්, ක්‍රියාමාර්ග ගන්න වෙනස්, විනිවිදභාවයක් නොමැතිකම, එතකොට නොයිකුත් කරුණු කීපයක් අපි අසාර්ථක වීමට හේතු වශයෙන් අපි සැලකුවා. ඊට පස්සේ අපි සැලකුවා එහෙමනම් මේ ඒකාබද්ධය ඇති කිරීමට හේතු වන ප්‍රධාන නිර්ණායකයන් මොනවද කියලා ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කළා. හතරක්, සහශක්ති වාසි ලැබෙන නිසා, වෙළඳ පොළ කොටස වැඩි කර ගැනීමට හැකියාව තිබෙන නිසා, තරගකාරීත්වය අඩු කර ගැනීමට හැකියාව තියෙන නිසා, සහ නව වෙළඳ පොළවල් ඇති කර ගැනීම සඳහා තමයි අපි මේ අත්පත් කර ගැනීම ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ. Right, අපි මෙහිදී සාකච්ඡා කළා, ඊට අවසාන වශයෙන් අපි මෙහිදී සාකච්ඡා කළා සාර්ථක වීම සඳහා මේ merging and acquisition සාර්ථක වීම සඳහා අවශ්‍ය මූලිකාංග කීපයක් අපි සාකච්ඡා කළා. අරමුණු සහ ඉලක්ක පිළිබඳ පැහැදිලි අවබෝධයක්. දැන් අපි කියවනේ විවාහ ජෝඩියක් වුණාම ඔවුන් දෙදෙනා ගමන් කර යුතු ඉලක්ක පිළිබඳ දෙදෙනාටම හොඳ අවබෝධයක් තියෙනවා. මේ සඳහා ඇති කර ගැනීම සඳහා දෙදෙනා අතර නොඑක් සාකච්ඡා සහ සංනිවේදනය සිදු වෙනවා. උගක් එලාට වයිෆ් හස්බන්ඩ් එකතු වෙලා තීරණ ගන්න ඕනේ. එකතු වෙලා සාකච්ඡා කරන්න ඕනේ. ඔවුන් අතර සංනිවේදනය සිදු වෙනවා. උගක් එලාට මොකද වෙන්නේ? බලන්න, මේ දෙන්න අතර සංනිවේදනය නැති වුණාම අර සාර්ථක මේ ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීමත් සිදු වෙන්නේ නැහැ. අනිත් එක මූල්‍ය විස්තරතුළු විශ්ලේෂණය කරගන්න ඕන. හැමදෙනාම වාට කීයක් හම් වෙනවද, මට කීයක් හම් වෙනවද, කොහොමද මගේ පඩියෙන් මේ සැලැස්ම, අපි මේ ගියක් හදනවා නම් අපි උපය මාර්ගය කොහොමද මේක භාවිතා කරන්නේ, කොහොමද අරමුදල් සම්පාදනය කරගන්නේ ආදී කරුණු පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. දැන් මේ වගේ හොඳ අවබෝධයක් තිබුණා නම් මේ merging and acquisition සාර්ථකව පවතිනවා. දැන් තේරුණා නේද? ප්‍රධාන වශයෙන් හේතුව තමයි මේක වෙන්නේ නැත්තේ අපි මේ ඉදිරියෙන් සඳහන් කරපු හේතු නිසා. දැන් මම හිතනවා ඕගොල්ලන්ට අවබෝධයක් ඇති කියලා මේ merging and acquisition ගැන. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා? කාට හරි ප්‍රශ්නයක් තියෙනවද මේ සම්බන්ධයෙන්? අපි දැන් මෙතනින් අපි merging and acquisition ඉවර කරනවා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද මේ සම්බන්ධයෙන්? right, අපි දැන් ඉදිරියට යන්න සාකච්ඡා කරනවත් එක්ක බලනකොට තව කාට හරි මේ කොටසේ ඉතුරු ටික අපි යන නිසා අපි තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද තියෙනවනම් කියන්න, නැත්නම් අපි process කරමු ඊළඟ කොටසට. හරි, මම assume කරනවා ප්‍රශ්න නැහැ කියලා. හරිද? no කියලා තේවන්න එපා පොඩ්ඩක්. මොකද අද ටිකක් පණ නැහැ වගේ. බුද්ධිමත්ද? okay, can we proceed? අපිට පුළුවන් ද මේක ඉදිරියට යන්න තවදුරට? ගැටලුවක් තියෙනවද? නැද්ද? ආවද බලන්න. නමක් එම් වෙනදා
යස් කිව්වම ගැටලුවක් තියෙනවා වගේ ඉන්නේ අනුර යස් කිව්වම ගැටලු නැද්ද නේද ආ දැන් ওই ජපානයේට ගියාම පොඩි කතාවක් කියන්නක් ඔබට නිදිමතක් එනවනේ දැන් මේ අනුර දීපු උත්තරෙත් එක මම කියන්නේ ඔනේ ජපානයේට ගියාම फिजिकल संज्ञा हरीट वेदगत्ते उदाहरण पशी गेम जपान गिनी कहानो गैन लमी कहानो तव पिरीमी लमी हाँ राइट तव गैन लमी गिंग उया मट आदरी आप अभी मगोद අපි අපි කැමති නම් මොකද කරන්නේ ඔළුව මෙහෙම කරනවා නේ පාතර කරන්නේ නැහැ නම් මෙහෙමයිනේ කරන්නේ ඒ මෙහෙම කරන්නේ අපේ භාෂාවෙන් නෝ නැහැ කියන්නේ ඔව් කියන්නේ මෙහෙමයි හැබැයි ජපන මේක අනිත් පැත්ත එතකොට ජපන ඔව් කියන්නේ කොහොමද මෙහෙමයි නැහැ කියන්නේ මෙහෙමයි රයිට් එතකොට ජපන් ජපන් වල මතක තියාගන්න භෞතික ඉරියව් අපිට වැදගත් වෙනවා ඔව් මේ පොඩි පාඩුවෙට කැලලක් කිව්වා හරි එහෙමනම් මතක තියාගන්න දැන් අපි යමු ඊට පස්සේ අපේ ඉතුරු කොටසට රයිට් දැන් ඔන්න අභ්‍යන්තර විගණකී කාර්යය කුමක්ද දැන් මතක තියාගන්න දැන් මේ අභ්‍යන්තර විගණ දැන් මර්ජින් ඇන් ඇකුසිෂන් කියන එක සඳහා ඉතාමත්ම එකවිලා ඉහළ කළමනාකාරීත්වයේ විසින් ගන්න උන තීරණයක් ඇයි මේ සඳහා මූල්‍ය වීදමක් යනවා තව ආයතනයක් විලිදී ගන්න විශාල මුදලක් යනවා අර මම ඔයගොල්ලන්ට සඳහන් කළානේ අර සන්රයිස් සමාගම විලිදී ගත්ත කියලා ඩීඑන්ටි සමාගම මේ පහුගිය ඔක්තෝබර් මාසේ මේ අගෝස්තු මාසේ 6 වෙනිදා ඔයගොල්ලෝ දන්නවද මේ සන්රයිස් සමාගම ඒ කියන්නේ අර හෙල්ත් ගාඩ් වටවල ප්ලාන්ටේෂන් ඓති සමාගම ඒ ඩීඑන්ටි සමාගම මිලදී ගත්ත කීයට කියලාද රුපියල් බිලියන 1.7ක් වැය කළා ඒක මිලදී ගන්න. ඒ කියන්නේ අති විශාල මුදල් ප්‍රමාණයක් නේද? ඒවනම් ඒ වගේ විදමක් කරනකොට මතක තියාගන්න ඉතාමත් ඉහළ කළමනාකාරී අධ්‍යක්ෂක මණ්ඩලයේ සහ කොටස් හිමියන්ගේ අවශ්‍ය මේ 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 අනුමැතිය ලබා ගන්න ඕනේ. දැන් ඊ වගේ කටයුත්ත කරන කරන්න ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් අභ්‍යන්තර විගණනට විශේෂ කාර්යයක් තියෙනවා. මොකක්ද අපි කරන්න ඕනේ? ප්‍රධාන වශයෙන් ඩියු ඩිලිජන්ස් එකක් කරන්න ඕනේ. ඩියු ඩිලිජන්ස් ටෙස්ට් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ ආයතනය දැන් අපි මිලදී ගන්න යන ආයතනයේ පසුගිය ආදායම් වාර්තා, පසුගිය ෆිනෑන්ෂල් ස්ටේට්මන්ට් බලන්න ඕනේ. එතකොට හොයන්න ඕනේ මේ ආයතනේ අපි මිලදී ගැනීමට බලාපොරොත්තු වන ආයතනේ ගනුදෙනු කරුවන්ගේ ප්‍රමාණය කොපමණ තරඟකරුවන් ප්‍රමාණයක් මුහුණ දෙනවද යම් යම් නඩු දාලා තිනවද මේ මිලදී ගන්නා වූ ආයතනයට මොකද මිලදී ගත්තම නඩු තිබ්බොත් එහෙම මිලදී ගත්ත ආයතනේ තමයි ඒවට දෙවන්න ඕනේ ඒක හොයන්න ඕනේ right ඊට පස්සේ අපිට හොයන්න ඕනේ අභ්‍යන්තර සේවක අර්බුද තියනවාද ඒ ආයතනයේ හරි විශේෂයෙන් අපි තව හොයා බලන්න ඕනේ මේ ආයතනයත් එක්ක අපි ගන්නකොට මේ ආයතනයේ සොයා බැලිය යුතු කරුණු තමයි තව වශයෙන් ගත්තොත් එහෙම අපිට තව හොයා බලන්න ඕනේ ආයතනීය ප්‍රධාන වශයෙන් අලිවිකරණ තත්ත්වයෙන් ගත්තොත් එහෙම කොහොමද ඔවුන්ගේ අලිවිකරණය ඔවුන්ගේ annual reports වල අර හෙලිදරව් සියල්ලම ඉදිරිපත් කරලා තියෙනවද එතකොට මෙම ආයතනය මේ 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 environmental issues තියෙනවද නැත්නම් පරිසර වල ප්‍රශ්න තියෙනවද මේ වගේ තව ඒ මිලදී ගන්න යන ආයතනය අනිකුත් ආයතනත් එක්ක ඇති කරගෙන තිබෙන ගිවිසුම් පිළිබඳ මේ ආකාරයෙන් ටැක්ස් එහෙම ගෙවපු නැතිව තියනවාද මේ ආකාරයෙන් නොයෙකුත් කරුණු සොයා බැලිය යුතුයි අපි මේ ආයතනයක් මිලදී ගැනීමට පෙර මතක තියාගන්න දැන් ඊ වගේ ප්‍රශ්නයක් අහන්න බලන විභාගෙදී අපි තු මේ වගේ ප්‍රශ්නයක් කියවොත් මර්ජින් අත්පත් කර ගැනීම සහ ඒකාබද්ධ කිරීම
වලින් ව්‍යාපාරය පුළුල් කර ගැනීමට යෑමේදී ඔබ විසින් සලකා ආයතනයේ පිළිබඳව සලකා බැලිය යුතු කරුණු මොනවාද? අන්න ඒව තමයි ඒව. අර මම අදින් සදාහන් කරමු. ඒක කරන්නේ බොහෝ විට අභ්‍යන්තර විගණක. විගණකේ කාර්යයන් තමයි මේ මේවා පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කිරීම තමයි ප්‍රධාන වශයෙන් වැදගත්. ඒ නිසා මතක තියාගන්න ඕගොල්ලෝ ගාව දැන් පාස් පේපර්ස් තියෙනවනේ. ඕගොල්ලෝ බැලුවොත් එහෙම 2019 right 2019 2018 විශේෂයෙන් 17 විශේෂයෙන් 19 18 වගේ ප්‍රශ්න පත්‍රවල මේ merging and acquisition කියන ශේෂ්ත්‍රී ප්‍රශ්න රාශියක් අහලා තියෙනවා නේද? එතකොට ඕගොල්ලෝ ගාව තියෙනවනේ පාස් පේපර්ස් අරන් බලන්න. මේ ඊට පස්සේ ඕගොල්ලෝ මෙන්න මේදිත් කරන්න. දැන් ඕගොල්ලෝ මේ M&A නැත්නම් merging and acquisition සඳහා මේ දැන් අපි ඉගෙන ගත්තනේ මං කීපියෝ ටික මං ඇයි මේක වැඩිපුර කියන්නේ මොකද මේ කොටසෙන් සෑහෙන ප්‍රශ්න අහන කොටසක් තමයි merging and acquisition. දැන් මං ඉගෙන ගන්නවා ඔයගලන්ට මේ දක්වා මේ ඇයි merging and acquisition කියන්නේ මොකක්ද, එහි වැදගත්කම, එහි අභිප්‍රායන්, ඒක සාර්ථක කරගන්නේ කොහොමද, මොකද්ද merging කියන්නේ, මොකද්ද acquisition කියන්නේ, ඒක සාර්ථක කර ගැනීම සඳහා මූලිකාංග, ඒව සාර්ථක කර ගැනීම සඳහා තීරකයන් determinants ආදී, ඒ අසාර්ථක වෙන්නේ ඇයි, අපි විසින් සොයා බැලි විගණක විසින් සොයා බැලිය යුතු කරුණු, මේවා දැන් මම රාශියක් ඔගලොත් එක්ක සාකච්ඡා කරනවා. එතකොට ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ගේ පාස් පේපර්ස් ඕගොල්ලෝ ගාව දැන් තියෙන නිසා බලන්න. ඕගොල්ලන්ගේ ඒ තියෙන කෙටි ප්‍රශ්න නේද? බලන්න ඕගොල්ලෝ ගාව පාස් පේපර්ස් තියෙනවා නම් විශේෂයෙන් 2019යි 2018යි ප්‍රශ්න අරගෙන මේ ප්‍රශ්න වලට මං කතා කරපු දේවල් වලින් පිළිතුරු ලියන්න පුළුවන්ද කියලා. රයිට්? එහෙම තමයි කරන්න ඕනේ. රයිට්? ඕකේ. දැන් එහෙනම් අපි යමු තවත් කොටසකට. දැන් මේවා තමයි අපි අද මූල්‍ය වාර්තාකරණය සහ විශ්ලේෂණයේ කොටසදී ඉස්සෙල්ලා අපි යමු මේ තවත් උපාංග. මේවට අපි කියනවා පොදු උපායන් සාමාන්‍යයෙන් අපි සඳහන් කරනවා. දැන් මේ මයිකල් පෝටර් විසින් දැන් මයිකල් පෝටර් කිව්වම ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ තව එකක් නේද? මයිකල් පෝටර් කිව්වම මතක් වෙන්නේ මොකද්ද? පංච මහා බලවේගය. මතකයි නේද? මතකයි නේද? අපි ඉගෙන ගත්තා ඇනලිසිස් එක මොකද්ද? අපි ඉගෙන ගත්තා දැනට සිටි ස්ථානීය පිළිබඳව අපේ තර්කකරුවන් පිළිබඳව අපි අධ්‍යයනය කරනකොට මයිකල් පෝටගේ පංච බලාකෘති සාකච්ඡා කළා. දැන් මේ මයිකල් පෝටම ආයතනවල තරඟකාරී වාසි අත්පත් කර ගැනීම සඳහා පවත්වා ගැනීම පිළිබඳව කටයුතු කිරීමේදී එම ආයතනවලට කළ හැකි උපාය මාර්ග තුනක්. දැන් මේ තියෙන්නේ අර ව්‍යාපාරය පුරුල් කර ගැනීම සඳහා දායක වෙන උපාය මාර්ග. රයිට්? අපි පළමු එක වශයෙන් මයිකල් පෝට හඳුනාගෙන තියෙනවා කොස්ට් ලීඩර්ෂිප් නැත්නම් පිරිවැය නායකත්වය. දැන් ඔයගොල්ලොන්ට කොහොමද ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහා පුරුල් කර ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් වශයෙන් කොහොමද පිරිවැය නායකත්වය කරන්නේ? දැන් උදාහරණයක් ගමුකෝ. ඕගලන්ගේ බැංකුවට ඕනේ ලංකාවේ තිබෙන උදාහරණයක් මම මේ කිව්වේ. හරි? සියලුම තැන්පත් ලබා ගන්න. නැත්තම් තැන්පත් වලින් නම්බර් 1. එහෙම නැත්තම් ණය ලබා දීම වලින් නම්බර් 1. භාවිතා කරන්න පුළුවන් එක උපාය මාර්ගයක් තමයි, උපායක් තමයි පිරිවැය නායකත්වය. කොහොමද ඒ කරන්නේ? අපි ගත්තොත් ඩිපොසිට් නම් දැන් අද කියන්නේ මේ දවස්වල ඩිපොසිට්ස් යන්නේ ඔව් එක් අවුරුදු 105.6 අතරනේ යන්නේ නේද? ඕගොල්ලෝ කියනවා අපේ බැංකුව සාමාන්‍ය පිළිගන්න ඕනේ ඕගොල්ලෝගේ බැංකුව. අපේ බැංකුව එක් අවුරුදු තැන්පතුව සඳහා 112ක් දෙනු ලැබේ. කීපු ගමන් අර බැංකුවල දින සල්ලි ටික ඔක්කොම ඕගොල්ලෝගේ බැංකුවට දානවා. ඇයි? ඩබල් ගෙවනවානේ.
නේද? නායකත්වයේ වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියනවා ඔබලාට ඕන නම් අපි බැංකුවට ඕන නම් වැඩිපුරම ණය දීමේ බැංකුව බවට පත් වෙන්න අපි දෙනවා පෞද්ගලික ණය දැන් සාමාන්‍යයෙන් දෙන්නේ 8යි 9යි වගේ 10යි වගේනේ. අපි කියනවා අපි දෙනවා පෞද්ගලික අප මුකුත් නැතුව 100ට 3ට මලා නේද? එහෙමනම් බැංකුවේ පූලින් ගහයි ණය ගන්න. එතකොට කොහොමද ව්‍යාපාරේ උපාය වැඩි කරගන්නේ? කොස්ට් ලීඩර්ෂිප් ස්ට්‍රැටජි. පිරිවැය නායකත්වය. හරි? රයිට්. දැන් දන්නවනේ ද ව්‍යාපාර. දැන් මතක තියාගන්න මම ඔයගොල්ලන්ට පොඩි ඉස්සර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දන්නවනේ ද ශ්‍රී ලංකා බෝඩ්කාස්ටිං කෝපරේෂන් කියන්නේ. ඉස්සර ටීවී අපි හුඟා පොඩි කාලේ ඔය ටීවී එහෙම තිබුණේ නැහැ. ටීවී තිබුණේ නැහැනේ. ඔක්කොම වෙළඳ ප්‍රචාරය කරන්නේ මොකෙන්ද? ගුවන් විදුලියෙන්. රේඩියෝ එකෙන් ඔය සිරස වගේ නෑ. ඉස්සර එක channel එකයි තිබුණේ. SLBC තමයි තිබුණේ. දැන් ඒ කාලේ ගිය ප්‍රසිද්ධ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් මගේ මතකයේ තාමත් තියෙනවා. දැන් මම මේක කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට මතක් වෙයි. හැබැයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තනි කරම කිව්වේ පිරිවැය නායකත්වය කොස්ට් ලීඩර්ෂිප් ස්ට්‍රැටජි එක සම්බන්ධයෙන් තමයි ඒ ආයතනයේ අනුගමනය කරන. දැන් ඒ කාලේ දැන් වගේ නෙමෙයි මතක තියාගන්න මේ ඔගොල්ලෝ දැන්ටත් දන්නවා ඇති එක ආයතනයක් තිබ්බා මංගල ට්‍රේඩ් සෙන්ටර් කියලා. ඒ ආයතනයේ තමයි ඔය ටීවී එතකොට හයි ෆයි හයි වැලියු ඉක්විප්මන්ට්ස් කස්ටමර් ඩියුරබල්ස් විකුණන්නේ. ඉස්සර වගේ දැන් වගේ ෆ්‍රී නෑ. හරි ගණන්. ඉතින් මෙයා ඉදිරිපත් කළා එක ටී එක රේඩියෝ දැන්වීමක්. මෙන්න මේකයි සිංහලෙන් කිව්වේ. මොකද්ද? ඔහු කිව්වා වෙළඳපළේ ඇවිදීම. මේ ජිංගල් එකක් වගේ කිව්වේ ආ වෙළඳපළේ ඇවිදින්න මිල ගණන් සසඳන්න. කීයක් හරි අඩුවෙන් ගන්න මංගල ට්‍රේඩ් සෙන්ටර් වෙත එන්න. බලන්න කොච්චර රේඩියෝ කමර්ෂල් එකෙන් කියන්නේ මේ පිරිවැය නායකත්වයේ පිළිබඳව එකක්. මොකද්ද කියන්නේ? අර මතකයි නේද මම ඕගොල්ලන්ට ගිසු මාණි කිව්වා කොහොමද වෙළඳපළ විනිවිදභාවය වැඩි කරගන්න වීදිය ෂේප් එකේ යුනිලිව සමාගම කියන්නේ කොහොමද? කාටත් කියන්න රැටත් මදින්ද. දැන් මේ රැටත් මදින්න මේ අපි හැමෝම උදේට දත් මදිනවනේ. එතකොට දැන් කියනවා ඔබේ දරුවාට යහගුණ පුරුදු කරන්න. හොඳ සෞඛ්‍ය පරිදු පුරුදු කරන්න. අත හොදන්න කියනවා හැම අවස්ථාවෙදීම. මතකයි නේද මේවා? අත හොදන්න හොදන්න මොනවද වීද වැහෙන්නේ? සමන් යනවා. නැත්තම් ගෙවෙනවා වතුරින් දෙමන්න දෙමන්න. අතන සමන් ගැටේ මාසයක් පාවිච්චි කළා නම් මේක හොදන්න හොදන්න සුමාන දෙකයි. දැන් ඒ සඳහා ඔය අපේ සංගක්කාරලා එහෙම භාවිතා කරනෝනේ. ළමයින්ට අපි මොකද කියන්නේ? අපි කියන්නේ හැමදෙස්සම අත හොදන්න කියලා. අපි මොනවද කියන්නේ? අපි මොනවද කියන්නේ? දරුවන්ට හොඳ පුරුදු කරන්න කියලා. ඒ කියන්නේ සෑම අවස්ථාවකදීම පුළුවන් තරම් අත හොදලා ගන්න. දැන් ඒ වෙලාවෙත් දැන් මේ අපේ මේ COVID-19 වෙලාවෙත් අපි මොකද කිව්වේ? කොහේ එලිට ආව අත හොදන්න. අත හොදන්න අත හොදන්න අත හොදන්න අත හොදන්න අත හොදන්න හොදන්න මොනවද යන්නේ? සබාගු ඔය එක එක ඒවා නේද? රයිට්. දැන් මේ මම්මී කිව්ව ඊට කලින් ගියා රයිට්. මොකද්ද මගේ උත්තරේ? වෙළඳපළේ ඇවිදින්න. මාකට් එකේ ගිහිල්ලා ඇවිදින්න. බිල ගණන් සස්ස දාන්න. ප්‍රයිසස් බලන්නලු මේ ඒ දැන් අපි ටීවී එකක් නම් ඒ ටීවී එකට ඒ අදාළ මුදල වෙළඳපළේ තියෙන අනිකුත් ආයතනත් එක්ක සස්ස දාන්න. කියක් හරි අඩුවෙන් ගන්න. වෙළඳපළේ තියෙන ගානට වඩා අඩුවෙන් ගන්න. මංගල ට්‍රේඩ් සෙන්ටර් වෙත එන්න. ඒ කියන්නේ ඒ ආයතනෙට එන්න කියනවා. දැන් මේ මොකද්ද කිව්වේ? මයිකල් පෝටගේ පොදු උපාය. පිරිවැය නායකත්වයේ කොස්ට් ලීඩර්ෂිප්. දැන් ඔගොල්ලෝ දන්නව නේද මේ කොස්ට් ලීඩර්ෂිප් එක නිසා ඇති වෙලා දිනන දැන් සමහර මේ එයාලයින් සමාගම්. එයාලයින් සමාගම් මොකද්ද මේ කරන්නේ? කොස්ට් ලීඩර්ෂිප් ස්ට්‍රැටජි. මොකද්ද කරන්නේ? කණ්ඩ බොන්න මොනවද දෙන්නේ? දැන් අපි හිතමු මම ලංකාවේ ඉඳලා සිංගප්පූරුට යන්න ඕනේ. මට යන්න ඕනේ ලංකාවේ ඉඳලා සිංගප්පූරුට. මට තියෙනනේ ප්‍රයිස් එකක් තියෙනවානේ. අපි හිතමු ටිකට් එක රුපියල් 35000 උදාහරණයක් ගමු.
දැන් මං කොළඹ ඉඳන් සිංගප්පූරු යනකොට ඒ අතරතුරේදී පෑය දෙක තුනක් යනවා නම් මම යාලා ඉන්නේ කියනවා නම් මට හම් වෙනවා කණ්ඩ හම් වෙනවා බොණ්ඩ හම් වෙනවා පහසුකම් ගොඩයි නේ රයිට් ඒවත් ඔක්කොම මගේ කොස්ට් එකට දාලා දිනවා ඔයාලට මම දන්නවද බජට් එයාලයින් කියලා එකක් ආවා බජට් එයාලයින් කියනකොට ගාන 35000 නම් දැන් ගාන 20000යි එමේ කොළඹින් සිංගප්පූරුට ගන් කන්න බොන්න අරෝ මේව මොනවද දෙන්නේ යන්න විතරයි හැබැයි ඔය අන්තිම සිංගප්පූරු ගිහලා නේ එතකොට මොකද්ද භාවිතා කරන ලද ස්ට්‍රැටජි එක කොස්ට් ලීඩර්ෂිප් පුළුවන් තරම් පිළිවෙය අඩු කරගෙන අන්න අනිත් ආයතනයට වඩා කොස්ට් ලීඩර්ෂිප් හරි තේරුණා නේද රයිට් කොස්ට් ලීඩර්ෂිප් ස්ට්‍රැටජි පිළිවෙය නායකත්වයේ right then mama explain karna meka ogolla ilwasa kiyawa gan ida passe tamai vivida angikarana upaya marga ekenne diversification strategy mokadda karanne den den nawatha warak gamu mamma udaharanayak gannam ara singapore ta yam right singapore colombo sita singapore ta yam etara budget airline ekith man yanne adu widamak dala කන්න බොන්න මුකුත් නැ වාඩි වුණා කෙලින්ම මේ ඉඳන් ගියා සිංගප්පූරු හැබැයි එම ගමනම මම සිංගප්පූරු එයාලයින්සගේ එයාලයින් එක යනකොට මට මොකද්ද නොකරන සැලකිල්ලනේ ගියේ විලේ ඉඳන් අර එයාපෝට් එකට ගියේ විලේ ඉඳන් ඒ එයාලයින් එකේ ගෑනු ළමයි ඉන්නව ලස්සන ගෑනු සර් අපිට වඩා බඩු ටික අරගෙන බඩු ගන්නට දාලා කොච්චර උදව් කරේ එයා ෆ්ලයිට් එකට නැග්ගම පෙරවනවා කන්න දෙනවා බොන්න දෙනවා මොනවද කරන්නේ නේද මොකද්ද එහෙනම් යන්නේ කොහෙද සිංගප්පූරු අන්න එකම දේ වෙනස් ආකාරයකට something different දැන් අපි ඇයි තව බැංකුවකින් තව බැංකුවකට යන්නේ අපිට ලබා දෙන සේවාවන් එකම සේවාව සල්ලි දානවා සල්ලි ගන්නවා එක වැඩින් හැම බැංකුවම කරන්නේ නමුත් ඒ අතරතුරදී ලැබෙන සේවාවන් වෙනස් අන්න අපි තරඟකාරිය වාසිය අත්පත් කරගන්න ඉස්සෙල්ල කොහොමද අපි තරඟකාරිය වාසිය ගත්තේ මිලෙහි අඩු කරලි දැන් අපි තරඟකාරිය වාසිය ගන්න කොහොමද අපි ලබා දෙන සේවාවේ වෙනස්කම් කෙරේ අන්න තව ස්ට්‍රැටජියක් ඒ අනුව අපිට ව්‍යාපාරය පුළුල් කරගන්න පුළුවන් ක්‍රමයක්. හරි? එතන විවිධාංගීකරණ උපාය මාර්ග. අපි කියනවා ඩයිවර්සිෆිකේෂන් ස්ට්‍රැටජි. ඊළඟ දේ තුන තමයි මේ මයිකල් පෝට් කිව්වා අවධාරණ උපාය මාර්ග. ඒ කියන්නේ ફોකස් ස්ට්‍රැටජි. දැන් කවුරුවත් සාමාන්‍යයෙන් අවධානය යොමු නොකරන කීප දිනක් විතරක් උත්සාහ ගන්නා වූ උපාය මාර්ගයක් භාවිත කරනවා. දැන් අපි බැංකුවත් මේවා කරනවා. විශේෂයෙන් දැන් කොස්ට් ලීඩර්ෂිප් කරනවා අපි නේද? ආ උපාය මාර්ගයක් කරනවා. විවිධ ආයතන විවිධ ආකාරයෙන් සලකනවා. සමහර සෙග්මන්ට් එකක් තියෙනවා බැංකු වලට ඉන්න කැමති නැහැ. ටිකක් හයිෆන්. ඒ වගේ අයට මොකද අපි කරන්නේ? අපි ඒගොල්ලෝ ගාවට ගෙදෙට්ට ගිහිල්ලා ආ ඔවුන් හඳුනාගෙන විශේෂ උ කණ්ඩායමක් මේ විශේෂ ගනුදෙනු කාර්ය කණ්ඩායම ඔවුන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඔවුන්ට සේවාව ලබා දීම තුළින් තරඟකාරී වාසි ලබා. එතකොට මයිකල් පෝටර් ජෙදු උපායන් ප්‍රධාන වශයෙන් ආයතනයේ ක්‍රියා කරගන්නේ මතක තියාගෙන පුළුල් කිරීමට නෙමෙයි තරඟකාරී වාසි ලබා ගැනීම සඳහා. මොකද්ද? තරඟකාරී වාසි ලබා ගැනීම සඳහා. right okay මම හිතනවා ඔයගොල්ලන්ට පොඩි අවබෝධයක් ඇති වෙන්න ඇති මේ සම්බන්ධයෙන් කියලා right දැන් අපි යමු දැන් මම මුලින් කිව්වා ඔයගොල්ලන්ට දැන් ව්‍යාපාරය පුළුල් කර ගැනීම සඳහා මම කිව්වනේ අර DMT සමාගම කීයකටද මිලදී ගත්තේ මිලියන බිලියන 1 බිලියන බිලියන 1.7කට විශාල මුදලක් එහෙමනම් මේ ව්‍යාපාරය අපි සාකච්ඡා කරපු විවිධාංගීකරණ මූල්‍ය අපි භාවිතා කරන ලද
මොනවද අපි භාවිතා කරන ලද පුදුල් කර ගැනීමේ ක්‍රම උපාය උප උපායන් මාර්ග දැන් මතක කරමු එක 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 අපි බලමු ව්‍යාපාරය පුදුල් කරගන්නේ ඇයි අපි කොහොනේ විශේෂ හේතු කිව්වනේ නේද එහෙමනම් පුදුල් කර ගැනීමට අප විසින් භාවිතා කරනු ලබන උපාය මාර්ග මොනවද අපි කිව්වා එක තමයි අපි ප්‍රධාන වශයෙන් කිව්වා අපි භාවිතා කරන මූලික උපාය මාර්ගයක් තමයි අපි මේ සඳහා අපි කිව්වා වර්ධන උපාය මාර්ග. ඒකට කිව්වා අපි ඒවට කිව්වා කඩිනම් වර්ධන උපාය මාර්ග. අපි කඩිනම් වර්ධන උපාය මාර්ග තුනක් හඳුනා ගත්තා. මොනවද ඒ උපාය මාර්ග? වෙළඳපළ විනිවිද භාවය මතකයි නේද ඒ අපිට තුන මාකට් පෙනිට්‍රේෂන් වෙළඳපළ විනිවිද භාවය එතකොට නව වෙළඳපළවල් වර්ධනය කිරීම මාකට් ඩිවලොප්මන්ට් සහ අනිතක මොකද්ද අනිත් කාරණේ මොකද්ද අපි සඳහන් කරන ලද්ද තුන්වෙනි කාරණේ තමයි බහණ්ඩ පවතින වෙළඳපළට නව නිපියුම් බහණ්ඩ ඉදිරිපත් කිරීම ප්‍රොඩක්ට් ඩිවලොප්මන්ට් මේක තමයි අපි ගෙනගත්ත ක්‍රමෝපාග දෙක. ඊට පස්සේ අපි සාකච්ඡා කළා විවිධාංගීකරණ උපාය මාර්ග. මතකයි නේද? එතකොට තිරසාර ප්‍රසාරණයක් සඳහා අපි භාවිතා කරන ව්‍යාපාර උපක්‍රමයක් තමයි නැත්නම් පුළුල් කිරීමේ ක්‍රමයක් තමයි අපිට කියන එක්ස්පැන්ෂන් ස්ට්‍රැටජීස් එකක් තමයි වර්ධන උපාය මාර්ග. ඒවත් අපි කිව්වා එක කඩිනම් වර්ධන උපාය මාර්ග. දැන් අපි සාකච්ඡා ඊට පස්සේ අපි සාකච්ඡා කළා විවිධාංගීකරණ උපාය මාර්ග විවිධාංගී උපාය මාර්ග අපි ප්‍රධාන වශයෙන් බෙදුවා කුමකටද තිරස් විවිධාංගීකරණය සහ සිරස් විවිධාංගීකරණය කියලා ඔගලන්ට මතකයි නේද සිරස් හා තිරස් විවිධාංගීකරණය කියලා අපි හඳුනාගත්තා එතකොට මේ විවිධාංගීකරණ උපාය මාර්ග තිරස් විවිධාංගීකරණය අපි නැවතත් කොටස් දෙකකට සාකච්ඡා කළා එකක් තමයි සමකේන්ද්‍රික විවිධාංගීකරණය සහ රාශිගත විවිධාංගීකරණය කියලා right එතකොට අපි සිරස් විවිධාංගීකරණය නැවත වරක් අපි කොටස් දෙකකට බෙදුවා පසුපස ඒකාබද්ධ කිරීම සහ ඉදිරිපස ඒකාබද්ධ කිරීම මතකයි කියලා හිතනවා right දැන් මේවට උදාහරණයක් එක්ක අපි සාකච්ඡා කළා ඊට පස්සේ මේ ප්‍රධාන ඒවට අමතරව අපි ඉගෙන ගත්තා මේ ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීම සඳහා භාවිතා කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි උප ආයතනයක් පීටවීම සබ්සිඩියා right සබ්සිඩියා පීටවීම right දැන් උදාහරණයක් වශයෙන් මම කිව්වා එකට උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් ග්‍රාමීන් HNB ග්‍රාමීන් ඒ වගේම HNB HMB ග්‍රාමීන් තව එකක් කියන උදාහරණයක් වශයෙන් ඒ වගේ සම්පත් සියපත ෆිනෑන්ස් ආදී වශයෙන් ඒවා උපායතන දැන් ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ උපායතනයක් වශයෙන් තමයි පිහිටලා දීන්නේ කුමක්ද ශ්‍රී ලංකා සේවිස් බැංකුව හරි එතකොට උපසමාගම් එකේ ඊට පස්සේ අපි කෝ ජොයින්ට් වෙන්චර් දැන් උදාහරණයක් වශයෙන් මම ජොයින්ට් වෙන්චර් කියලා ඔයගොල්ලෝ උදාව කරේ මරුටු සුසුකි right බද්ධ ව්‍යාපාර ඒ වගේ නොයෙකුත් ව්‍යාපාර තියෙනවා ඊට පස්සේ අපි කිව්වා උපාශීලී සන්දාන අපි කිව්වා strategic alliances right අපි එකට උදාහරණයක් උදේ ලංකා ක්ලියර් සහ ශ්‍රී ලංකා බැංකු ඒ පාර ව්‍යාපාර කටයුතු පිටතට දීම ගැන අපි සාකච්ඡා කළා right ඒකේ වාසි අවාසි සාකච්ඡා කළා ඊට පස්සේ අපි සාකච්ඡා කළා ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම right මේ වාසි අවාසි අපි දැන් දීර්ඝ ලෙස සාකච්ඡා කරමු right හරි දැන් මේ කටයුතු සඳහා අපිට අවශ්‍යයි මුදල් ව්‍යාපාරයේ පුළුල් කර ගැනීම සඳහා මතක තියාගන්න අපිට අවශ්‍යයි මුදල් එහෙමනම් මේ මුදල් කොහෙන්ද අපි සම්පාදනය කරගන්නේ අපි දැන් බලමු මේ ක්‍රමවේද මොනවද මේ මුදල් සම්පාදනය කර ගැනීම සඳහා අපිට තිබෙන ක්‍රමවේද මොනවද එකක් තමයි ස්කන්ධ ආයෝජනය කියලා කියන්නේ
ශාසිසු කරනවා. අපේ මේ ව්‍යාපාරයේ ප්‍රොජෙක්ට් එකක් දාලා ව්‍යාපාරයේ ප්‍රාග්ධනිය ලබා ගන්න අපි ශාසිසු කරලා ස්කන්ධ ආයෝජන. එක. දෙක තමයි දැන් අපිට කලින් අවුරුද්දවල අපි ලාභයක් ඇති කරගත්තොත් එහෙම ඒ ලාභය අපි තියාගන්න. ඒකට අපි කියනවා return earnings. අභ්‍යන්තර මූල්‍ය ප්‍රභවයක් ලෙස අපිට භාවිතා කරන්න පුළුවන් අප කලින් ඉතුරු කරලා අතික අපි ගත්තා වූ ලාභ ඒ ලාභ අපි අභ්‍යන්තර මූල්‍ය ප්‍රභවයක් ලෙස භාවිතා කරන්න පුළුවන් අභ්‍යන්තර මූල්‍ය ප්‍රභවයක් ලෙස භාවිතා කරන්න පුළුවන් අතිරේක ලාභ ගිය වසරේ ලකතු කරලා ඒ මුදල් වල අපි මේ ආයතනයේ පුළුල් කිරීම සඳහා අර මුදල් සම්පාදනය දෙක තමයි මේ බ්ලූ ඕෂන් අප්‍රෝච් කියලා. දැන් මේ බ්ලූ ඕෂන් අප්‍රෝච් කියලා කියන එක අලුත් සංකල්පයක්. මම පොඩ්ඩක් පහදලා දෙන්නම් මොකද්ද මේ බ්ලූ ඕෂන් අප්‍රෝච් කියන්නේ කියලා. රයිට්? දැන් මේ වන්නේ සාමාන්‍ය ඒක බ්ලූ ඕෂන් අප්‍රෝච් එක පොඩ්ඩක් තියලා අනිත් ඒවාට යමු. රයිට්? මම ඒකට එන්නම් පස්සේ. අනිත් එක තමයි සමහරට රාජ්‍ය ආධාරක යෝජනා ක්‍රම උදව් කර ව්‍යාපාරයේ පුළුල් කිරීම සඳහා අපි රාජ්‍ය විසින් ලබා දෙනු ලබන යම් යම් යෝජනා ක්‍රම තියෙනවා ඒව සහ ආධාරක භාවිතා කිරීම. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් මේ අරමුදල් සම්පාදනය සඳහා දිගු කාලීන බැංකු ණය. රයිට්? එහෙම නැත්නම් අපිට පුළුවන් මොකද කරන්නේ? අපි ඩිබෙන්චර්ස් නැත්නම් ණය කර වෙළඳපළට විරුද්ධ කර එහෙම නැත්නම් ලීසින් කුලීසින් නැකාර ක්‍රම. එහෙම නැත්නම් ෆැක්ටරින් ණය ක්‍රමෝපායන්. මේ හැම ක්‍රමයක්ම අපි භාවිතා කරලා අපිට පුළුවන් අර ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා අර මුදල් රැස් කරගන්න. දැන් මේ ඉහතම සඳහන් කරන ලද කරුණු වලට අමතරව ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා අරමුදල් සම්පාදිනී කිරීම සඳහා භාවිතා කරන ලද විකල්ප ක්‍රමවේදයක් තමයි බ්ලූ ඕෂන් අප්‍රෝච් කියලා කියන්නේ. දැන් මම කියන්නම් මේ ක්‍රමයේ භාවිතා කළ ආයතනය. ඕගොල්ලෝ මං හිතන්නේ දන්නවා ටෙස්ලා කම්පැනි. නේද? ඕගොල්ලෝ දන්නවා ටෙස්ලා කම්පැනි. ටෙස්ලා කියන්නේ මොකද්ද? ටෙස්ලා කියලා කියන්නේ අර මේ ඉලෙක්ට්‍රික් කාර්ස් හදපු කම්පැනි. දැන් මේ ඇත්ත සිද්ධියක්. හරිද? මේ ටෙස්ලා කම්පැනියේ අයිතිකාරයා මෙගා ෆැක්ටරියක් ඕනේ මේ කාර් හදන ෆැක්ටරියක් හදන්න ඔහුගේ දැනීම භාවිතා කරලා උත්සාහ ගත්තා. දැන් ෆැක්ටරියක් හදන්නේ මේ ලොකු ෆැක්ටරියක් හදන්න මොනවද ඕනේ? ප්‍රාග්ධනිය ඕනේ. මේ අලුත් තමන්ගේ ස්ට්‍රැටජි එක ඉම්ප්ලිමෙන්ට් කරන්න ප්‍රාග්ධනිය අවශ්‍යයි. මේ උපාය මාර්ගයේ ක්‍රියාත්මක කිරීම සඳහා ඉතින් ඔහුට තිබුණා මොකද්ද වෙන්නේ? ඩිබෙන්චර් ඉෂුව කරන්න. අර අපි සාමාන්‍ය ක්‍රමවේද. නැත්තම් ෂෙයාර් ඉෂුව කරන්න. මේ ක්‍රම හැම එකකින්ම ඔහුගේ යම් යම් දුර්වලතා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් කොටස් විකුණනවා කිව්වම තමන්ගේ අයිතිය ඩයිලියුට් වෙනවා. නේද? එතකොට ඩිබෙන්චර් ඉෂුව කරනවා කියලා කියන්නේ කොටස් නිකුත් කරනවා ගොන අපව ඒකට ගෙවන්න එපා. එතන ලාභය වැඩි වෙනවා. මොහු මොකද කළේ? මේ ටෙස්ලා කම්පැනිය අයිතිකරු විසින් කළේ ප්‍රධාන වශයෙන් මොහු කිව්වා මොහු දැම්ම ඇඩ්වර්ටයිස්මන්ට් එක ඔබට කාර් එකක් අවුරුදු දෙකකින් අවශ්‍යද? විදුලි කාර් එකක් අවුරුදු දෙකකින් අඩු මුදලකට අවශ්‍යද? අපි හිතමු උදාහරණයක් වශයෙන් සිංගප්පූර අපි හිතමු ඩොලර්ස් 30,000කට කාර් එකක් ගන්න. ඒ කියන්නේ එහෙම වල්නකොට මේ ඉලෙක්ට්‍රික් කාර් එකක් ඩොලර්ස් 30,000කට ගන්න හර කියනවා කියන්නේ හරිම අඩුයි. හරි. ඔබ රුපියල් 30,000 අද බැංකුවේ දාන්න නැත්නම් මගේ කම්පැනියට එවන්න අවුරුදු දෙකකින් මම ඕගොල්ලන්ට කාර් එකක් දෙනවා. දැන් මේ බලන්න අනිත් අය කරපු නැති සම්පූර්ණ වෙනස් ඉදී out of box thinking right ඒ වාර මොකද කරේ ඒ සාමාන්‍යයෙන් ඒ කාර් එකේ ඒ ටෙස්ලා කම්පැනි සාමාන්‍යයෙන් මහජන විශ්වාසයේ තිනව මෙන්න වැඩේ මිනිසු ටික ඔක්කොම කාර් ගන්න අර අවුරුදු දෙකකින් අර මුදල් දුන්න ආයෝජනය කළා. එහෙම එකතු කළාම මෙයා
ටාගට් කළා මේ කම්පැනි හදන්න නැත්නම් මේ කා මැනිෆැක්චරින් කම්පැනි හදන්න මේ ඉලෙක්ට්‍රික් කා කම්පැනි හදන්න අපි හිතමු බිලියනයක් මට වීදම් එනවා. ඔව් ඒක බැලුවා අර කාර් ගාණින් බෙදලා 30,000 ගාණින් බැලුවම කී දෙනෙකුට කාර් හදන්න පුළුවන් කී දෙනෙකුට දෙන්න පුළුවන්. එතකොට මොකද කළේ? ඔන්න දැන් සල්ලි ටික ඔක්කොම ආවා අර අවශ්‍ය ප්‍රමාණය. ඔව් කාර් ඌ ෆැක්ටරි හැදුවා. ෆැක්ටරි හැදලා මේ ඇත්ත සිද්ධියක් මං කියන්නේ. අවුරුදු දෙකකටත් අඩු ප්‍රමාණයෙන් අර ඒ කාර් එකේ ඒ කම්පැනිය මැනිෆැක්චර් කරලා අර අවුරුදු දෙකක් ඇතුළත අර සල්ලි දාපු 30,000ට දුන්න හැමෝටම කාර් එක කාර් එක ඇරියා. ඊට පස්සේ හම්බෙන සල්ලි ඔහුගේ. දැන් බලන්නකෝ අරමුද සම්පාදනය කර ගැනීම සඳහා තම ක්‍රමෝපාය භාවිතා කිරීමට ඔහු භාවිතා කරන ලද නවීන සංකල්පය. අර සාමාන්‍යයෙන් බැංකුවලින් ණය ගැනීම කොටස් වෙළඳපොළට නිකුත් කිරීම බැඳුම් කර නිකුත් කිරීම ණය කර නිකුත් කිරීම ඒ ක්‍රමවලින් සම්පූර්ණ වෙනස් වූ ක්‍රමයක්. අන්න ඒකට මේට තමයි කියන්නේ අපි බ්ලූ ඕෂන් ස්ට්‍රැටජි. ෆයිට් කරන්න එපා තමුන්ගෙම වෙනත් වූ නවීන ක්‍රමයක් කරා යන්න කියලා. දැන් තේරුණා නේද බ්ලූ ඕෂන් අප්‍රෝච් කියන්නේ මොකක්ද කියලා මං හිතනවා ඔයගොල්ලන්ට අවබෝධයක් ඇති වෙන්නේ නැති කියලා. එතකොට ව්‍යාපාරයේ කටයුතු පුළුල් කර ගැනීම පිණිස අපි අරමුදල් සම්පාදනය කරන්න පුළුවන් මේ ඕනෑම ක්‍රමයකින්. එතකොට අපි බලමු right දැන් මේ වගේ මියෝගේ ආයතනයක් යනකොට right අපි කියනවා දැන් කෙනෙක් අත්පත් කරගන්න ආයතනයක් යනකොට ඔහුට සල්ලි ඕනේ. දැන් මෙන්න මේ සල්ලි හොයන්නේ ක්‍රමවේදය තමයි මං සාකච්ඡා කළේ. අපි හිතමු සමාගමක් විසින් සැලකිය යුතු ණය ප්‍රමාණයක් සහිතව දැන් මම මේ ආයතනයේ මිලදී ගන්න අවශ්‍ය වර්ණ ප්‍රාග්ධනයේ සොයාගන්නේ තවත් ආයතනයකින් ණයක් කරගෙන. right සැලකියුත් ප්‍රමාණ ණයක් සහිතව වෙනත් සමාගමක් බිලදී ගැනීමේ ගනුදුරකට අපි කියනවා ලීවරේජ් බයි අවුට් එහෙම නැත්නම් ලීවරණ තෝලන බිලදී ගැනීම කියලා. right එතකොට අපි දන්නවා ලීවරණ තෝලන බිලදී ගැනීම කියන්නේ ආයතනයක් මිලදී ගන්න යනකොට අත්පත් කර ගන්න යනකොට ඒ අවශ්‍ය මුදල් තවත් ආයතනයකින් සහිත වෙනත් සමාගමක් මිලදී ගැනීමේදී තවත් ආයතනයකින් ණයමත් ණය රැගෙන right එම ආයතනයේ මිලදී ගැනීමට අපි කියනවා ලීවරණ තෝලන මිලදී ගැනීම. මේක හරියට මතක තියාගන්න මම ඔන්න මතක හිටින්න එක උදාහරණයක් කියන්න. ඔන්න දැන් විවාහ උත්සවයක් පවත්වන්න යනවා. මොකද විවාහ උත්සවයේ අර මං කිව්වේ අත්පත් කරගන්න යනවා. දැන් අත්පත් කරගන්න යනකොට මේ ආයතනය අපි හිතමු උදාහරණයක් වශයෙන් බාර ග්‍රෑන්ඩ් වෙඩින් එකක් තියන්න ඕන. දැන් ග්‍රෑන්ඩ් වෙඩින් එක තියාගන්න පුළුවන් කොහමද? අත්පත් කර ගැනීම ග්‍රෑන්ඩ් වෙඩින් එකේදී තමුන්ගේ මුදල් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් හුඟක් කියලාට මොකද වෙන්නේ? තව කෙනෙක්ගේ ණයක් කරන් පාටියක් දාලා ඕම් අත්පත් කරගන්න යනවා. ආංගේවට තමයි කියන්නේ ලීවරණ තෝලන මිලදී ගැනීම. ඉංග්‍රීසියෙන් ලියාගන්න ලීවරේජ් L E V E R A G ලීවරේජ් බයි අවුට් B U Y O U T ලීවරේජ් බයි අවුට්. ඒතර ලීවරේජ් බයි අවුට් එහෙම නැත්නම් ලීවරණ තෝලන මිලදී ගැනීමක් කියන්නේ සමාගමක් විසින් සැලකිය යුතු ණය ප්‍රමාණයක් සහිතව වෙනත් සමාගමක් මිලදී ගැනීමේ ගනුදෙනුවකට අපි කියනවා ලීවරණ තෝලන මිලදී ගැනීම. right leverage buyout කියලා. එතන නේද? right. එතකොට දැන් ඔයගොල්ලෝ අහලා තිනවා financial conglomerate. එහෙම නැත්නම් financial supermarket. දැන් මේ හැමතිස්සෙම විභාගෙදී අහන්න ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. supermarket financial supermarket financial conglomerate කිය. right එහෙමනම් බහුවිධ සුපිරි මූල්‍ය ආයතනයක් ලෙස අපි හඳුන්වන්නේ කුමක්ද? මූල්‍ය ආයතන එකකට වඩා වැඩියෙන් ව්‍යාපාර කටයුතු වල යෙදී සිටින මූල්‍ය ආයතන. මොනවද මේ එක ව්‍යාපාරයකට වඩා වැඩියෙන් මූල්‍ය කටයුතු සිදු කරන? උදාහරණයක් ලෙස බැංකු, රක්ෂණ,
සුරුකුම් වෙලදාම මේ ආකාරයෙන් ආයතන ව්‍යාපාර කටයුතු කීපයක් සිදු කරන මූල ආයතනයකට අපි කියනවා බහුවිධ මූල ආයතනයක් කියලා. එහෙම නැත්නම් සුපිරි මූල ආයතන. හරි ෆේමස් ක්වෙස්චන්. සුපිරි මූල ආයතනයක් හඳුන්වන්නේ මොකද්ද? බැංකු රක්ෂණ සහ සුරුකු වෙළඳාම යන ව්‍යාපාර කටයුතු වල යෙදී සිටින මූල ආයතන. එකකට වඩා සිටින මූල ආයතනයක් වේ. හරි රයිට්. දැන් එතනින් අපි පාඩම ඉවර කරනවා. මොකද ඉවර කර පාඩම මූල්‍යම අපි කලේ උපායශීලී සන්දාන. එතකොට අද ඉඳන් පටන් ගන්න තියෙන්නේ මූල්‍ය වාර්තාකරණය සහ විශ්ලේෂණය. එතකොට අපිට ගොඩාක් ඉවරයි දැන් අපි විභාගයේ. හරි මතක තියාගන්න අපි ඉවරයි. එතකොට දැන් අපිට තියෙන්නේ තව මේකයි මූල්‍ය වංචා. අපි අනිත් දවස් ටික ඉතුරු අපි තියෙනවා මූල්‍ය වාර්තාකරණයේ විශේෂණේ දෙකක් තියෙනවා. වාර්තාකරණය සහ අපිට ඔඩිට් විගණනේ තියෙනවා සහ මූල්‍ය වංචා. කොටස් තුනක් ඉගෙන ගන්න තව තියෙනවා. ඒ නිසා අද මම මෙතනින් ඒතනින් පාඩව නවත්තලා අපි එහෙමනම් දැන් අපි යමු පොඩ්ඩක් අපේ question answers වලට. හරි question answers වලට යමු. හරි දැන් අපි ඉවර කළේ මොන අවුරුද්දද? 2017 මාර්තු ඉවරයි නේද? 2017 මාර්තු මට මතක විදිහට ඉවරයි. එතකොට අපි 2017ක් ඉවරයි. හරිද? මට හිතනවා ඉවරයි කියලා. 17 ඉවරද? මට පොඩ්ඩක් ඉවර නැත්නම් මතක් කරලා කියන්න. 2016 sorry 2017 ඉවරයි. Right. එහෙමනම් දැන් අපි යමු පාවිතා කරන්න 2018. හරිද? මං කිව්වේ ළමයි හරිනම් කියන්න, මිස් වුණා නම් කියන්න. 2017 ඉවරද? Yes no. Go in stuck ball message එක මට මතක නැහැ. 2017 ඉවරද? අර ප්‍රශ්න පත්‍රේ අපි කරලා කෙටි ප්‍රශ්න ඉවරද? මතකද? Yes no. 17 ඉවරද? එහෙමනම් අපිට යන්න පුළුවන් 2018ට. රයිට්. 2017 ඉවරද? නෝ කතාඩි. සිසිර මොකද කියන්නේ? ඉවරද? විනේෂා? පියක්ම ඉවරයිද? රයිට්. කමක් නැහැ. එහෙනම් අපි යමු 2018. 2018 ප්‍රශ්න පත්‍රය ගන්නකෝ. තියෙනව නේද ඔයගොල්ලෝ ගාව? අර අපි එව්වේ කලින්. ළඟ තියෙනවද? 2018 මාර්තු. Right? 2018 මාර්තු. Right? 2018 මාර්තු. මේ ඉතුරු වෙලාවේ අපි ඒක ඉගෙන ගමු. 2018 මාර්තු. Right. Right. මම දැන් ගත්තද ඔක්කොම 2018 මාර්තුව ප්‍රශ්න පත්‍රේ ගත්තනේ කෙටි ප්‍රශ්නේ. මම කොහොමද කෙටි ප්‍රශ්න මේකට උත්තර ලිව්වනම් පුතෝ දකුණු 16ක් විතර ගත්තනම් ගොඩම තමයි. පාස්ම තමයි. අයි මං ගැරන්ටි කරනවා. අද්දුතයි ප්‍රත්‍යක්ෂයි. රයිට්. දැන් 2018 මාර්තු පරීක්ෂණය ප්‍රශ්න පත්‍රය අරගෙන රයිට්. ඕගොල්ලෝ උත්තර ලියන්න. උත්තර ලියන්න දෙයක් නෑ. ඉදි ගහන්න දීන්නේ පොට් එනේ නේද? රයිට්. දැන් මට පළමු ප්‍රශ්න දෙකට නෑ පළමු ප්‍රශ්න තුන. පළමු ප්‍රශ්න තුනට උත්තර ටික ඔයා මාක් කරගන්න. මම විනාඩි කීපයක් දෙන්න. දැන් අනිවාර්යයෙන්ම ඕගලන්ට හරි උත්තරයක් ගහන්න පුළුවන් එකක් තියෙනවා. මේ දැන් මොහොතකට කලින් ඉගෙන ගත්ත එකකුත් තියෙනවා මෙතන. මූල්‍ය සමූහයක් යනු නැත්තම් ෆිනෑන්ෂල් කොන්ග්ලොමරේට් කියන්නේ මූල්‍ය සමූහයක් කියන එක. අපි ඉස්සෙල් විනාඩි 10කට විතර කලින් ඉගෙන ගත්තේ. රයිට්. 1යි 2යි 3 අතර ලකුණු 6ක්. බලන්න 2018 මාර්තු පරීක්ෂණයේ මේ ප්‍රශ්න තුනට පොට්ටෙනි ගහන්න දෙන්නේ උත්තර ගහන්න දීලා මම දැන් උත්තරේ කිව්වම ඉතින් දාන්න හොඳේ වැරදුනට කමක් නැහැ. එකට උත්තරේ අයා ආ යන්නේ අයා ආ යන්න ලියන්න වැරන ගහන්න B කියලා.
ओके सिंगलें टाइप कर गाने बैल नो गाने ए बी सी डी के लिए गाने को इति मां किया ना आयान ने किया ने ए आयान ने बी आयान ने सी डी ए बी सी डी के लिए गाने ओके पहला प्रश्न बैंकों के शेष पात्र ही अति द्रविशीलता व अडुम वात कम कुमांग මේක මං කළාද? අට ටිකක් කළත් වගේ මතකයි. අත මතකයි මේක කළා වගේ. උත්තර නැහැනේ. අද්ද නැහැනේ. කළාද? නිෂා කළාද මේක? කිසල් කපි කළාද මේක මතක නැහැනේ. Yes, ah, ini mi saudara tu inno horror bulu lagi ni. Saudara tu in hari, emana yang u dedas date September. Eka kali ni ani, right? Dedas date September. Pena ane horror bulu lagi inno kian ni tu. Right? Dedas date September tu kalah de? Mata mata kaya ni kalah lagi lekai. Yes or no? Ah, kali ni ada. Dedas date September. Mata mata kaya ni kalah lagi. Ani dekai mangai. Right, didas date September, kelade? No, yes or no? Tanggal ni? Hari, eh mana? 80 kafe kerum. Ikat kelade lagi macam kafe ini orang. Nani, hari, kawak deh. Keli nani? Right, eh mana balamu palamu prasne tu utara deh? Didas date September. Aduma awadahana mak eti surukumpat ayojenye sadaha. Mereka kelad, nani? Kelad? Hari amar bagging kandu pulau apa macamnya? Ogolong ini tawai amar. Hari aduma awadah nama keti surukumpat ayoy. No no, hari ambu etian. Aduma awadah nama keti surukumpat ayoy jenis sandha, pahat sandhain, ewain, kawarat. Mukadde ini. Aduma awadanam eti surukumpat ayojane sadaha pasadain nevain kawarat. Makadu uttare, lesi uttare, lakunu dekai. Makadu uttare enno ni? Right? Atal uttare denna puluwanda? A, B, C, D ke laga huwat? Makadu uttare. Api kiwa mevata? Guilt age securities ke la. Neda good. Right. Uttare makadda? Bandagara bilpatra. Very good. Bandagara bilpatra. Lakunu dekai. Eta kota tawa pasi na hati listu nai. Right. Onna tawai kati no. Ambo examinator la. Prashtu na edda vandani. Samagam panatanu. Samagamak ever kirima sandha. Ever karuvaku patkarunu ye. Kumakinda. Adhikarane disa adhikarane. Very good. Onna ekathari. Tawat lakunu dekai. Eta kota pasi na. Atalis pahai, atalis ekai. Right. Pernah ni ada kocir lagi sini kira. Ilang ek. Samagamak bunwat bahwe itu patpan ni kuwak ni sah. Samagamak siya wakham upalabdha kara nae himi ante gewiya nohe ki wima ni sah. Alab vidima ni sah. Guna kara ka pragdhanya tibima nisa. Ayavaya karna lada laba laga karage nima ta noheki nisa. Deng wata target te gaddeno, target te gaitu karna tu nama samagam bungatte na da. Nani nidha. Right. Maka duttere, inno ne samagamak bunwat bhaaveta patpanne padhana vashing siya vatkam upalabdhakara nai himiyante givima ta noheki vima nisa. Right, itu kalau utara ini, ni ayatnya, evana tan, e. Wat kamu pelab dekara, naik himi anta gwi matanu heki unut tamai, bunwat bahwe itu patwe. Hari, ilangik, orangno ilangik. Bahasa sandahan evain kawarak, vidayak sah vidayak novana, adyakshika varun atare venasa pilibandawa, walangu novanne, walangu innetiik. Right? Okay. Then I have to answer. What is the answer? What is the answer?
වළංගුණු වෙන. ඒ කියන්නේ මේ අහන්නේ විධායක අධ්‍යක්ෂක සහ විධායක නොවන අධ්‍යක්ෂකෝ රුන්ගේ සමානකමක් නොවන්නේ මෙතන තියෙන හතරේ. එතකොට මතක තියාගන්න දැන් මේ ප්‍රශ්නේ ඇහුවම ඕගොල්ලෝ දැන් විභාගෙදී අහනවා මේ වගේ එකක්. රයිට් මේ ප්‍රශ්නේම කොහොමද මම ප්‍රශ්නයක් කරන්නේ? රයිට් කොහොමද මම මේ ප්‍රශ්නය තමගේ ප්‍රශ්නයක් කරන්නේ කොහොමද? ඒ වගේ ඉලාගෙදී ඕගොල්ලන්ට උත්තරේ දෙනවා විධායක අධ්‍යක්ෂක සහ විධායක නොවන අධ්‍යක්ෂකවල වෙනස් වම් තුනක් සඳහන් කරන්න. මේ ප්‍රශ්නේම ඇහුවොත් එහෙම වෙන විදිහකට පාසදාන ඒවායින් කවරක් විධායක සහ විධායක නොවන අධ්‍යක්ෂක වරුන් අතර වෙනස් වන් පුළුවන්ද වෙනස්කම් මොනවාද? එතකොට තුනක් හරි වෙනස්කම් තුනක් තියෙනවා. මේ අහන්නේ වෙනස්කම් නැති එක. මොකද උත්තරේ පළවෙනි එක ගත්තොත් විධායක අධ්‍යක්ෂකවරුන්ට විධායක නොවන අධ්‍යක්ෂවරුන්ට වඩා සැලකිය යුතු ප්‍රමාණයක් වැඩියෙන් ගෙවීමේ නැඹුරුවක් තිබේ. ඒක හරිනේ නේද? ඇයි විධායක කිලි කියන්නේ ඔහු ව්‍යාපාරයේ කටයුතු වලට යෙදিলা සිටිනවා. එතකොට ඔවුන්ට ගෙවීමේ නැඹුරුතාවයේ විධායක නොවන අයට වඩා වැඩි. එතකොට ඒක වළංගු වෙනස්කම දෙක. විධායක නොවන අධ්‍යක්ෂකවරුන් ස්වාධීන විය හැකි අය වලින් උවත් විධායක අධ්‍යක්ෂකවරුන් සාමාන්‍යයෙන් එසේ නොවීම. හරිනේ. අනිවාර්යයෙන්ම විධායක නොවන අධ්‍යක්ෂකවරුවෙක් ස්වාධීන වෙන්නත් පුළුවන්, ස්වාධීන නොවන්නත් පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම විධායක අධ්‍යක්ෂකවරයෙක් ස්වාධීන අධ්‍යක්ෂකවරයෙක් වෙන්න බෑ. මොකද ඔහු ව්‍යාපාරයේ කටයුතු වල යෙදিলা සිටිනවා. එතකොට ව්‍යාපාරයේ කටයුතු වල යෙදিলা සිටින කෙනෙක් ස්වාධීන අධ්‍යක්ෂකවරයෙක් වෙන්න බෑ. හරිනේ. එතකොට ඒකත් හරි. තුන්වෙනි එක විධායක අධ්‍යක්ෂකවරු පූර්ණ කාලීන සේවය කළ යුතු අතර විධායක නොවන අධ්‍යක්ෂකවරු සේවය කරුණියේ අර්ධ කාලීන. එහෙම බෑ. රයිට්. මෙතන සලකන්නේ නැහැ භාගෙටද වැඩ කරන්නේ අර්ධ කාලීනව කියන්නේ මොකද්ද? එහෙමනම් විධායක අධ්‍යක්ෂවරු පූර්ණ කාලී සේවය කළත් විධායක නොවන අධ්‍යක්ෂවරු සේවය කරන්නේ අර්ධ කාලීවත් නැහැ. මේකනේ විධායක නොවන කියලා කියන්නේ. එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ ඈ. රයිට්. විධායක අධ්‍යක්ෂ ඊළඟට බලමුකෝ. විධායක අධ්‍යක්ෂකවරුන් කලමනාකාරීත්වයට සම්බන්ධ වන අතර විධායක නොවන අධ්‍යක්ෂ එසේ සම්බන්ධ වීමක් අපේක්ෂා නොකරයි. හරි මං කිව්වනේ ඔවුන් කලමනාකරණයට අධ්‍යක්ෂක සම්බන්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන් ස්වාධීන අධ්‍යක්ෂකවරු ව්‍යාපාර කටයුතු වලටවත් ආයතනික ක්‍රියාකම් වලටවත් වග මේ වෙන්නේ නැහැ. ඔහු වග කියනවා කාටද? ස්වාධීන අධ්‍යක්ෂකවරු වග කියන්නේ මූල්‍ය අර්බුදකාරී අවස්ථාවලදී නොවැටි පැවතීමට හේතු වන ප්‍රධාන සාධකයේ කුමක්ද? ඒක නම් දන්නව නේද? මොකද්ද ප්‍රධාන සාධකය? රයිට්. ද්‍රවශීලතාවය විනිශහරි ද්‍රවශීලතාවය තමයි ප්‍රධාන සාධකය. මොකද ඒක තමයි ගනුදෙනුකරුවෙක් බලාපොරොත්තු වන්නේ මොකද්ද? මූල්‍යායතනයකින්. ගනුදෙනුකරුවෙක් මූල්‍යායතනයකින් බලාපොරොත්තු වන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේ තැන්පතු තමුන් ඉල්ලන අවස්ථාවන් වලදී තමුන්ට ලැබීම. එහෙමනම් එහෙම ගෙවීමක් කරන්න නම් ඒ මූල්‍යායතනය කුමන ආකාරයේ තිබිය යුතුද? ද්‍රවශීලතාවයේ මූල්‍යායතනයක් විය යුතුය. ඕනෙලාක සල්ලි ඉල්ලුවොත් ගෙවන්න ඕනේ. ඒ හින්දා තමයි අපේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමක වශයෙන් ඕගොල්ලෝ දන්නව නේද? අපේ බැංකුවේ ද්‍රවශීලතාවය පාලනය කර ගැනීම සඳහා බැංකුවට නීති පද්ධතියක් දාලා එක නීලයක් තමයි අවම ද්‍රවශීලතා අවශ්‍යතාවය. ඒක කීයද? 20%. අපි මේවා ඉගෙන ගත්තා. අවදානම් කලමනා කරමි. ඊට පස්සේ අපි දැම්ම මොකද? ඊළඟ එක දාපු නීතිය ද්‍රවශීලතා අනුපාතේ. ඊට පස්සේ දැම්ම බාසල් 3 යටතේ
ලිකුවිඩ් කවරේජ් රේෂියෝ ඒ කියන්නේ කෙටි කාලීන තබා ගැති ප්‍රමාණය 100ක් හැබැයි දැන් 90ක් දක්වා අඩු කළා මේ කොවිඩ් වින්ද. අනිත් එක තමයි net stable funding ratio. එකත් බේසල් 3 අනුව ඒක කීයද සුද්ධ දිගු කාලීන අරමුදල්. එතකොට කීයද ඒක 90 එකත් දැන් ඉස්සර දැන්ට කෙටි කාලීන එක අඩු කරලා තියෙනවා. ඉතින් මේ වගේ දවිශීලතාවයේ පිළිබඳව අපිට ලබා දීලා තින්නේ ඇයි කුමක් නිසාද? මූල්‍ය දවිශීලතාවයේ වැදගත් නිසා. Right. පහත ඍජු කෙටි ප්‍රශ්න සියල්ලටම සිදු පිළිතුරු සොයන්න. බැංකු අර්බුදයක් යනුවෙන් අදහස් වන්නේ කුමක්? බැංක් රන්. බැංකු අර්බුදයක් කියලා කියන්නේ බැංකුවක තැන්පතු කරුවන් විශාල සංඛ්‍යාවක් විසින් බැංකුවක තැන්පතු කරුවන් විශාල සංඛ්‍යාවක් විසින් බැංකුවේ නුබුන්වත් භාවය ගැන සැලකිලිමත් භාවිතා කරලා බැංකුවේ නුබුන්වත් භාවය පිළිබඳව සැලකිලිමත් වීමෙන් එකවර සිය තැන්පතු ආපසු ලබා ගැනීමට පෙළඹීමයි. රයිට්. ඒකට තමයි අපි කියන්නේ ඒක ඕනේ. विशाल संख्या එකවර තැම්පතු ආපසු ගැනීමට පෙළඹවීම. ඒකට අපි කියනවා බැංකු අර්බුදයක්. දැන් මම ඔයගොල්ලෝගෙන් අහුවොත් මට කියන්න කා බැංකු අර්බුදයක් ඇතිවීම නිසා ඇතිවන අවදානමට කියන නම මොකක්ද? දැන් අපි මේ ඉගෙන ගත්තා. කාට හරි කියන්න පුළුවන්ද? කාට හරි කියන්න පුළුවන්ද මට බැංකු අර්බුදයක් ඇතිවීම නිසා ඇතිවන අවදානමට අපි විශේෂ නමක් කියනවා. මොකද්ද ඒ අවදානමට කියන නම? මේක නිකන් COVID-19 කියලා මම කියලා දිනවා. මොකද්ද? කාට හරි කියන්න පුළුවන්ද? මයිටි කවුන්ට් කරලා හරි කියන්න. අමාරුද කියන්න? මොකද්ද අපි ඇතිනේ බැංකු අර්බුදයක් නිසා ඇති වෙන්න පුළුවන් අවදානමට අපි කියනවා මොන අවදානමද? කන්ටින්ජියස් රිස්ක්. ඒ කියන්නේ පැතිර යාමේ අවදානමක් ඇති වෙනවා. සිස්ටමික් රිස්ක් එක ඇති වෙන්න පුළුවන්. රයිට්. පැතිර යාමේ අවදානමක් ඇති වෙන්න පුළුවන්. තකයි නේද මේවා? පැතිර යාමේ අවදානම. රයිට්. ඕන් දැන් බලන්න මූල්‍ය සමූහයක් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. නේ? මතකද? මූල්‍ය සමූහයක් යනු කුමක්ද? ඔන්න කෙටි ප්‍රශ්නේ මූල්‍ය සමූහයක් කියන්නේ කුමක්ද? මූල්‍ය සමූහයක් කියලා කියන්නේ මොකක්ද අපි සඳහන් කර අඳුන්වන්නේ බැංකු රක්ෂණ සුරකම් වෙළඳාම යන ව්‍යාපාර රාශියක ඒ කියන්නේ එකක ව්‍යාපාරයකට වඩා වැඩි ව්‍යාපාර කොටසකට යෙදී සිටින නැත්නම් ව්‍යාපාර කටයුතු වල යෙදී සිටින මූල්‍ය ආයතනයකට අපි කියනවා මූල්‍ය සමූහයක් කියලා. ෆිනෑන්ෂල් කොන්කරර් කියන්නේ බැංකු රක්ෂණ සුරකුම් වෙළඳාම යන ව්‍යාපාර වල යෙදෙන ආයතනයකට අපි කියනවා මූල්‍ය සමූහයක් කියලා. එතකොට අපි මේකටත් උත්තරේ දුන්නා මූල්‍ය විසුද්ධීකරණයට විරුද්ධ වීම අවශ්‍යතාවයේ දෙක වැදගත්කම අවධාරණය කරන්න අපි තාමත්ම දීර්ඝ ලෙස මේක කලිනුත් සඳහන් කළා. මොකක්ද ඒකට අවශ්‍යතාවය? රයිට්. නීතිම ඉඩකඩම් ලබා දීම වැළැක්වීම. හරිද? මතකයි නේද මම හිතනවා ඔයගොල්ලන්ගේ පරණ නෝට් එක ඇති ඒක බලන්න. රයිට්. ශ්‍රී ලංකාව තුල බලය රහිත ආයතනයක් විසින් තැන්පතු බාර ගැනීම සීමා කරන නීතිය හැම මතක තියාගන්න හැම තිස්සෙම මේ නීතිය තමයි මොකද්ද? මුදල් ව්‍යාපාර පනත. අංකය 42/2011 දී මූල්‍ය ව්‍යාපාර පනත. රයිට්. රයිට්.
මෑතකදී මහ බැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරණ කටයුතු අත්සිට වෙන ලද බැංකුව මොකද්ද බැංකුව පෑන් ඒෂියා බැංක් right okay මෑතකදී මහ බැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරණ කටයුතු අත්සිට ලද බැංකුවට අපි කියනවා පෑන් ඒෂියා බැංක් හරි දැන් 2019 ටග්ගාල පළමු ප්‍රශ්න දෙක කරන්න දැන් ඔන්න උත්තරේ දෙන්න පුළුවන් කෙනෙක් 2019 මාර්තු right දැන් ඔන්න මේ පළමු ප්‍රශ්න දෙකට උත්තරේ පට ගහලා දෙන්න හරියටම හරියන්න ඕන පේනවා නේද පර්ණ විභාග කළාම ප්‍රශ්න පත්‍ර කළාම සමාහසන අපිට 2000 ඊළඟ වසරෙත් උත්තර ලියන්න පුළුවන් දැන් 2018 අපි සැප්තැම්බර් කළානේ දැන් 2018 සැප්තැම්බර් කළාම අපිට පුළුවන් වෙනවා උත්තර ලියන්න මේ දෙකට රයිට් දැන් මට කියන්න 2019 මාර්තු ප්‍රශ්න පත්‍රය අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ පළමු ප්‍රශ්න දෙකට උත්තරේ මොකක්ද එක කෙසේවත් දෙක පුළුවන් නේද right okay අපි බලමු එක බැංකුවක දවිශීලතාවයෙන් යුක්තවන අවස්ථාවක් වන්නේ කුමක්ද තැන්පත්කරුවන්ට ගෙවීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම යුක්ත නොවන අවස්ථාවක් වන්නේ යුක්ත වන අවස්ථාවක් බැංකුවක් දවිශීලතාවයෙන් යුක්තවන අවස්ථාවක් ප්‍රාග්ධනය තියලා වැඩක් නැහැ නේද තැන්පත්කරුවන්ට ගෙවීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනය තිබුණා නේද සල්ලි ගෙවන්න නැත්තා නේද දැන් ඔය කොටස් හිමියෝ ගාවල තියෙන්නේ එහෙමනම් මොකක්ද දෙන්න උත්තරේ තැම්පතු ආපසු ගැනීම සිදු කරන ඉල්ලීම ගැටලුවකින් තොරව ඉටු කිරීමට කියව සල්ලි ලෝ දෙන්න ඕනි ඒකයි දවශීලතාවය කියන්නේ ප්‍රාග්ධනය තියෙන්න පුළුවන් මතකයි නේද නුබුන්වත් වූ පවණින් දවශීලගුත් දැ දවශීලතු වූ පවණින් නුබුන්වත් වූත් දැ මතකයි නේ අපි ගෙන ගත්තා රයිට් මහා බැංකු කුඩා බැංකු කඩාවැටීම් වළක්වා ගැනීමට මූලික වශයෙන් ක්‍රියාකරු භූමිකාවක නිරත වන්නේ කුමක්ින්දද? පැතිර යාමේ අවදානම අවම කිරීම නැත්නම් පද්ධති අවදානම අඩු කරන නිසා තමයි ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රධාන වශයෙන් වළක්වා ගන්නේ කුඩා බැංකු පටවීම සඳහා. රයිට් ඊළඟ එකක් බලමුකෝ. මූල්‍ය සහ උපදේශන සේවා සම්පාදනයේලා විශේෂිත මූල ආයතනයක් වන්නේ මොකද අපි මේකත් සාකච්ඡා කළා උපදේශන දෙන බැංකුවට අපි කියන්නේ මොකක් කියලාද ඉන්වෙස්ට්මන්ට් බැංක් ආයෝජන බැංකු රයිට් ඊළඟ එක තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යාමෙන් ලබන්නේ ඔන්න මතකයිනේ බැංකු රක්ෂණ යෝජනා ක්‍රමය බැංකුවේ කළමනාකරුවන් සදාචාරාත්මක උපද්‍රවයන් අඩු කර ගැනීම පිණිස පෙළඹේ. තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යාමෙන් ලබන්නේ බැංකු කරුවන් අඩු කර ගැනීම පිණිස පෙළඹේ. දෙක හොඳට බලන්න. දෙක බැංකු කළමනාකරුවන් සදාචාරාත්මක උපද්‍රවයන් වැඩි කර ගැනීම පිණිස පෙළඹේ. තුන බැංකු කළමනාකරුවන් සදා සදාචාරාත්මක උපද්‍රවයන්හි ප්‍රතිඵලයක් නොමැත. හතර කුඩා බැංකුවල කළමනාකරුවන්ගේ සදාචාරාත්මක උපද්‍රව විහිළ නැන්වීම සිදුවන අතර විශාල බැංකුවල කර්මන සඳහා එය අඩු කරනු ලබයි. බැංකුව කුඩා පොඩි කියලා නැහැ නේද සදාචාර මේ රක්ෂණ ක්‍රමයේ මොකද වටිනාකම? දම්පතු රක්ෂණ ක්‍රමයෙන් ඇතිවන අවාසිය මොකද්ද? ගනුදෙනු කරුවයි බැංකුවයි දෙන්නම අනවශ්‍ය අවාසි නැත අනවශ්‍ය ක්‍රියාකාරකම් වල යෙදීමට පෙළඹෙනවා. එහෙමනම් මොකද්ද උත්තරේ එන්න ඕනේ? බැංකු කළමනාකරුවන් වැඩි කර ගැනීම පිණිස පෙළඹෙනවා. නේද? ඒක තිබ්බම ඇයි කවර එක හම්බෙනවා කියලා දන්නවනේ. ඒ හින්දා. එතන උත්තරේ ඈ. right ඊළඟ එක පස්සෙනි එක මින් කවරක් මූලික ප්‍රාග්ධනයේ කෝ කැපිටල් අංගයක් නොවන්නේද අපි මේක කලින් සාකච්ඡා කළ අනුමත ප්‍රත්‍යාගරණ සංසිද්ධි
ඒක වෙන්නේ මොකටද කෝ කැපිටල් නෙමේ ටියර් 2 එකට තමයි ඇති වෙන්නේ හරි දැන් අපි මෙතනින් අපි නවත්තුමු ඉතුරු ටික අපි ලබන සුමානේ 19 ඉතුරු ටික අපි කරමු හරි මම හිතනවා තේරුණා ඇති කියලා ඊට පස්සේ මේ මම මූල්‍ය වාර්තාකරණයේ සා විශ්ලේෂණී චූට් එකක් හොඳට බලගන්න ඒකත් අනිවාර්යයෙන්ම සාමාන්‍ය ප්‍රශ්න අංක 3 ඉන්නේ මෙන්න මේ කොටසේ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා ඒ නිසා ඒකත් ඉතාමත්ම පුළුල් ලෙස අපි සාකච්ඡා කරමු රයිට් එහෙනම් බොහොම ස්තුතියි අපි නැවත වරක් ලබන සෙනසුරාදා හරියටම එකට හම්බ Right, bonus duty. Tika pardon karan dem patangan. Okay, right. Thank you very much. So we'll see you on next Sunday.